මේ උතුම් වූ ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දාණය සිදු කිරීම සඳහා හාවා එළිය නුවර එළිය අංක 163 නිවසේ පදිංචි දීප්ති මානවඩු මහත්මිය එරන්දි මානවඩු මහත්මිය චන්න එගොඩගේ මහතා සහ පිටිවැල්ල බූස්ස අංක 56 හි පදිංචි ෂර්ලි මහතා සහ ධම්මිකා මහත්මිය යන අය විසින් මෙම ධර්ම දාණය සඳහා දායකත්වය දරා තිබෙනවා උතුම් වූ ධර්ම දාණයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දීප්ති මානවඩු මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද එරන්දි මානවඩු මහත්මියගේ දයාබර පියාණන් වූද චන්න එගොඩගේ මහතාගේ දයාබර මාමණ්ඩිය වූද ෂර්ලි මහතාගේ සහ ධම්මිකා මහත්මියගේ ආදරණීය ඥාති සොහොයුරා වූද පූජිත මානවඩු මහතා පරලොව සැපත් වී වසර 3ක් ගත වීම නිමිත්තෙන් පවත්වනු ලබන මෙම ධර්ම දාණයෙන් ජනිත වූ කුසල ශක්තිය පූජිත මානවඩු මහතාගේ සසර ගමන සුවපත් වී මෙම ගෞතම බුද්ධ ශාසනයේ දීම නිවන් දකින්නට හේතු වේවා සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා ධර්මදේශනාමය කුසල ශක්තිය දේශකයාණන් වහන්සේටද චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වේවා ධර්මදේශනාවට දායක වූ සහ ශ්‍රවණය කළ සියලුම පින්වතුන්ට හිමිවන කුසල ශක්තියෙන් එම සියලු දෙනාම සුවපත් වී නිවන් දකින්නට හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියා ආශිර්වාද කරනවා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙහි වික්කවේ දිට්ටිගතෙහි පරිඋත්ථා දේවමනස්සා ඔලියන්තීකේ අතිධවන්තීකේ චක්කුමන්තෝ පස්සතිති ධර්මානුශාසනාව රූපහින් විකාශනේ රූපහිනියෙන් විකාශනේ කිරීම සඳහා අනුග්‍රහක දායකත්වය දරුවා වූ සදහවර පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසීස් පින්වතුනි ධර්මදේශනාවල තිබෙනවා සම්ප්‍රදාය තුල ධර්මශ්‍රවණයට පෙර ධර්මවාදී කියලා එකක්. මම මේ සම්ප්‍රදායානුකූල ධර්මවාදී කරන්න නෙමෙයි සූදානම්. නමුත් ධර්මවාදයක් කරන්න. ඒක නම් ඉතින් සිත කොහෙවත් යන්නේ නැතුව සංසුන් වෙලා අවධාරණය කරගන්න බණ අහන්න. එහෙම කියලා නේ අනුශාසනා තියෙන්නේ. මම දකිනවා මෙහෙම මගේ ළමා කාලයේ සිට අද දක්වාත් මේ ධර්මදේශනාවල බොහෝ විට කතාන්තර බහුල බැවින් මේ කතාන්තරයක් ශ්‍රවණය කරලා හි කතා රසයෙන් විඳින අදහසින් ධර්ම ශ්‍රවණය කරන්න පුරුදු වුණාම මනසක් තමයි බහුතරයකට තියෙන්නේ එදා සිද්ධියක් රස විඳින්නයි උත්සාහ කරන්නේ නමුත් මේ සිද්ධියක් දැස බැලීම වෙනුවට ඔබට මේ ධර්මදේශනාව තුළ විග්‍රහ වෙන්නේ ඔබ ගැන කියලා දකින්න පුළුවන් නම් අනේ එතකොට ඔබට ඔබට නොතේරෙන දේවල් ගොඩක් තේරෙන්න ගන්නවා ඔබ කියාවේ අවුරුදු 1600කට පෙර බුදුන් වහන්සේ අප ගැනමයි කියලා තියෙන්නේ කියලා එදා සිට මිනිස්සුන්ට स्त्री पुरुष की पैदी बेदेन्तर ओन इन्ना तेन ओन गे जीवित असर विग्रह कला इस दहा उन्नोहां से लोक तिबुन एवान विट विद्यान मानव नाव हेम उपमा वक्म उदाहरण आत्म गलपन लेबुआ गलपला ओन टोन पेन ना दुन्ना तावत्ति दिखिन केनवान अर බද්දවග්ගිය කුමාරවරුන්ට ඉදිරිපත් කරපු ගැටලුව වගේ අනුන් ගැන හොයනවට තමන් ගැන හොයන්න හැටි කියලා දුන්නා. සැබවින්ම ධර්මදේශනාවකට සවන් දෙන්නට ඕනේ අතීත සිද්ධියක් විවරණය කරන දෙයක් වශයෙන් නෙවෙයි. මේ තුල තියෙන ඔබ ගැන විවරණයක්. ඒක ඔබට තේරෙනවා නම් ඒක ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් මට මතකයි
මගේ ළමා කාලය තුල මම හත්පන කියවලා තිනවා. ගලිවර්ගේ චාරිකා කියවලා තිනවා. අලිබබා සාහුරු 40 කියලා තිනවා. ඒතර ඒව අපට සම්බන්ධ නැහැ. ඇත්ත හෝ නැත්ත ලෝකේ තියෙන සිදුවීම්. නමුත් ධර්මදේශනාවක තිබෙන්නේ ලෝකේ තියෙන සිදුවීම් නෙමෙයි. ඔබ ළඟ සිදුවෙන කාරණා දෙකක්. ප්‍රධාන වශයෙන් කාරණා දෙකයි. මොන පැත්තෙන් ගත්තත් කාරණා දෙකයි. ඒ නිසා මේ ධර්මදේශනා ශ්‍රවණය කළ යුත්තේ ඔබ ගැන හොයන අදහසින්. දැන් ඔබට දේශීය හෝ බටහිර වෛද්‍ය විද්‍යාවේ ඔබේ ශාරීරික ඉන්ද්‍රයන් කට්ටලයේ කපලා කොටලා හරි ගස්සලා ඔබ ගැන හොයලා ප්‍රතිකාර ලබා දෙනවා රෝග ලක්ෂණ වලට. නමුත් ඒ කායික. බුදුරජාණන් වහන්සේ නැවති වේසජ්‍ය ගුරුවරයා ඔය හැමෝටමත් වඩා එහාට සිත ගැන හොයලා මේ සිතේ පවසින දෝෂයක් තමයි ඔබට දුක් ගෙනත් දෙන්නේ මෙන්න මේ වරද හදා ගන්න කියන එක තමයි උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය. බොහෝ කලක් ධර්ම විනය සමග ජීවත් වුණ අය වශයෙන් බොහෝ ආගමික සහ අපිට අදාළ පොතපත බහුතරයක් කියව කෙනෙක් වශයෙන් කුමක්ද තථාගත බුදුපියාණන් වහන්සේ සමාජයට ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙන්නේ කියන එක පිළිබඳව අපට සාරාංශගත අවබෝධයක් තියෙනවා. සියල්ල තුළින් සාරාංශ කරගත් එක තුළ අපි දකිනවා හැම දේශනාවක් තුළ උන්වහන්සේ කරුණ දෙකයි පැහැදිලි කරන්න හදලා තියෙන්නේ. ඒක වෙනත් වචන වලින් කියනවා නම් ප්‍රමාදයයි අප්‍රමාදයයි විතරයි. එනිසා මේ ධර්මදේශනාව මම ටිකක් සරලව පටන් අරන් ගැඹුරට නොව ඉතා ගැඹුරට යන්න කල් තියෙන දේශනාවක් වශයෙන් තමයි අරන් තියෙන්නේ. මුල සරල වේවි නමුත් අගට සරල වෙන්නේ නැහැ. කුදකනිකායේ අට උදානපාලියෙහි තියෙනවා දිට්ඨිගත කියලා සූත්‍රයක්. කලකට පෙර මම මේක ටිකක් වෙලාවකට කියලා ඇති පැයකට විතර සමහර විට. නමුත් මේකේ තියෙන ධර්ම කරුණු ටික එලි කරන්න එහෙම පැයක් මදිමට. මෙන්න මේක තථාගතයන් වහන්සේ වදාරනවා මහ භික්ෂුන් වහන්සේලා අමතලා ද්විහි භික්ඛවේ දිට්ඨිගතේහි පරිඋත්ථිතා දේව මනුස්සා කියලා. මහණෙනි මේ මිනිසුන් සහ දෙවියන් දෙගොල්ලම මෙතන අපි වණ කියනකොට දෙවියන් අතාරිනවා මෙතන අපි ගැන කතා කරන නිසා නමුත් මෙහෙම තියෙනවා මේ මිනිස් සමාජයේම කාරණා දෙකක් තුල දිට්ටිගත වෙලා ඉන්නවයි කියලා තියෙනවා. ඒ බුදුන් වහන්සේ පහළ නු සමාජයේ මතක තියාගන්න. එතකොට දිට්ටිගත වෙනවා කියන එකේ තේරුම වැරදි මතයකට මතක එල්බ ගන්නවා වැරදි මතයෙන් බකට බැඳෙනවා කියන එක. පළවෙනි එක කතමානි දේ කියලා ප්‍රශ්න කරලා විමසද්දි ඔලියන්ති ඒකේ ඕන එක කණ්ඩායමක්. එක කණ්ඩායමක් ඇලෙනෝ කවුද මේ ඇලෙන්නේ මතක තියාගන්න. කොහාටද ඇලිලා තියෙන්නේ අපි ඒක පැහැදිලි කරගන්න වෙනවා. මේ ඇලීම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ගන්නා වූ අරමුණු වලට ඇතිවන ඇලීමක්. එතකොට ඒ ඇලීම තුළ ඔවුන්ට කිසියම් ඔවුන් හොයන සැපතක් සතුටක් තිබෙන නිසා ඊට එහාට සවන් දෙන්න හිතෙන්නේ නැහැ. හොඳයි අපි තේරුම් ගන්න බලමු බුදුරජාණන් වහන්සේ පහළ වෙන විට මේ ඇලිලා හිටපු කණ්ඩායම කවුද කියලා. එතකොට මෙන්න මෙහෙමයි පැහැදිලි කරන්නේ.
අපි දන්න භාෂාවක් මෙතෙන්න ගත්තොත් මිනිසා ස්වභාවයෙන්ම කර්ම රැස් කරන සුළුයි කම්ම යෝනි කම්බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කියලා එතකොට මේ සමාජයේ ඒ අය කොටස් තුනකට විතර වෙන් කළොත් මොනවටද ලැබි කියලා හොයා ගන්න පුළුවන්. ඇතැම්හු ජීවත් වීම අරමුණු කරගෙන ඒ සඳහා අවශ්‍ය ධනෝපායන මාර්ග ඉහළ මට්ටමින් ලබා ගැනීම සඳහා රට ජාතිය ආගම සදාචාරයේ දරුවන්ගේ ජීවිත මිනිස් ජීවිත පිළිබඳව කිසිම හැඟීමකින් තොරව ආගම් විරෝධී සදාචාර විරෝධී නීති විරෝධී දේවල් කරනවා. ඔවුන්ට වෙන ආණ්ඩුවේ නීති වැදගත් නැහැ, අනිත් අය මැරුණට වැදගත් නැහැ. කොහෙන් හරි වැඩිපුර මුදල් හම්බ වෙනවා නම්. එතකොට ඔවුන් ඒ සඳහා ඇලිලා ඉන්න කාරණා සමාජයේ පිළිගන්න නීති අනුමත කරන සදාචාර සම්පන්න දේවල් නෙවෙයි. ඒ සියල්ල ගත් කල තනි වචනයකට ගත්ත හැකි පාපයට ඇලිලා ඒ පාපය ප්‍රාණඝාතය වෙන්න පුළුවනි, සොරකම වෙන්න පුළුවනි, ගබ්සාව වෙන්න පුළුවනි, මත්පැන් පානය වෙන්න පුළුවනි, හෙරොයින් වෙළඳාම වෙන්න පුළුවනි, විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා මන්ත්‍ර යන්ත්‍රමන්ත ගුරුකම් පරිගැනීම වෙන්න පුළුවනි, එහෙම නැත්නම් කුලියට මිනිමැරීම වෙන්න පුළුවනි. ටිකක් ඔය කිව්වා. මේ එකකින්වත් අර තමන්ට ඇරුණාම අර ඊට අදාළ සම්බන්ධ වෙන අයට යහපතක් සිදු වෙන්නේ නැහැ. ඔවුන්ට අයහපතක්මයි. එහෙනම් ඔවුන් එල්ලා ඉන්නේ පාපේට. පාපේට ඇලිලා. එක කොටසක් ඔන්න කල්පනා කරගන්න. මේක සාමාන්‍යයෙන් සංසාරිකව හෝ මව්පියන්ගෙන් හෝ නැත්තම් ගුරුවරු කියා දෙන කාරණා නිසා හෝ යමකට අවබෝධයක් තිබෙනවා මේවා නම් කරන්න හොඳ නැහැ, සහගහන අපරාධ, ආපහු විපාක විඳින්න වෙනවා කියලා හිතන අය. ඕන්න ඊට පස්සේ වෙනත් මාර්ගයක් තෝරගන්න ඕන. නමුත් මේ අපි මේ කතා කරන සමාජයේ පුහුදුන් සමාජයේ මේ නිසා මේ පුහුදුන් සමාජයේ මේ ඔලියන්ති නැත්තම් ඇලෙනවා කියන එක තමන් තෝරගන්න ඕන එකක් එක්කලා සිදු වෙන දෙයක්. දැන් පස්පවෙන් දස කුසලෙන් වෙන් වෙනවා කියලා වචනින් කියනවා සෙවෙන් වලත් ඇති. දස පුණ්‍ය ක්‍රියා. මේ පාපේ අනාගත විපාක සීමාව ඇලීමේ විපාක සීමාව පාලි භාෂාවෙන් තථාගතයන් වහන්සේ වදාහරලා තියෙන්නේ අසුර ප්‍රේත නිරිතිරිසන් ආදී කොට ඇති කායස්ස බේදෝ පරම්මරණා දුග්ගති. ඇලීමේ විපාකේ හම්බෙන්නේ හැටි. ඊළඟට තවත් කොටසක් තථාගත ධර්මයේ තුළ වෙන් වෙලා තියෙනවා මිනිසුන්ට සහ දෙවියන්ට. ඒත් ඇලීමේ විපාකයක්. ඒක සාමාන්‍යයෙන් වෙනස් සූත්‍රවල අඩු දානේ අඩු සීලේ, මධ්‍යම දානේ මධ්‍යම සීලේ, ඉහළම දානේ ඉහළම සීලේ කියලා තුනකටත් කරලා තිබෙනවා. එතකොට ඒ දේව මනුස්සා කතා කරන්නේ නැත්තම් මේ මිනිස්සු දෙවියොත් වෙනට ඇලිලා ඉන්නවා කියලා එකෙන් පෙන්නන්නේ. මේකට ඇලිලා ඉන්නවා. ඇලිලා වුන් මොකද කරන්නේ? මේ අනාගත විපාක දෙන්න මේ දේවල් සිතට එකතු කරගෙන ජීවිතය අතහරිනවා. එකතු කරගත්ත දේවල් නිසා කම්මූ පරිද්දෙන් පරලෝ යනවායි කියලා දුර්භාග්‍ය සම්පන්න මිනිසත් බව, සෞභාග්‍ය සම්පන්න මිනිසත් බව දෙවියන් අතර උපත. ඒ ඇලීමේ තව කොටසක ප්‍රතිඵලයක් වශයෙන්, පිනට ඇලීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ සසර ගමන ලබා දෙනවා. තවත් කොටසක් තියෙනවා. ඒක අපි වර්තමාන සමාජයට අදාළ නැති වුණත් වර්තමානයේ යම් යම් පළාත්වල යම් යම් අය ඉන්න පුළුවෙනි. විශේෂයෙන් ගම්බද නොවන, නිවාස නොවන වනාන්තරගත තැන්වල. නමුත් මේ තථාගතයන් වහන්සේ පහළ වුණ සමාජයේහි එලිකලා වූ දේවල් නොමැතිව පරීක්ෂණ මට්ටමේ අත්හදා බැලීම් කරපු අයනේ හිටියේ.
ඔවුන්ට මේ පාපීට ඇලෙන එකයි පිනට ඇලෙන එකටයි වඩා එහා සැපතක් ඕනේ වුණා. උන් ගවේෂණය කළා. මේක මංගල ධර්මදේශනාව විස්තර කරන කතාගත බුදු පියාණන් වහන්සේ මම ඔය කතා කරපු පාපීට ඇලීම පිනට ඇලීම කියන එක මේ ඔබට මේක අහන්න ලැබෙන සමයත් මීට ආසන්න සමයක් මං හිතන්නේ මංගල ධර්මදේශනාව පැවැත්තු අත්තකිල මතානු යෝගය කියන වචනෙන් විස්තර කළා. වචනේ වැරදුනා. කාමසුකල්ලිකානු යෝගය කියන වචනෙන් විස්තර කළා. අත්තකිල මතානු යෝගය. ශරීර දුක් දීම කියලා හැම කියන්න එපා. මේ සැප මදි අය වෙන සැපතක් හොයන ගියා. මේ සැප පිටිපස්සෙන් කනගාටුව දුක වැළපීම ආදී වද වේදනා එන බව වුන්ට තේරිලා තිබුණා. ඒවා නැතුව ඉන්න උන්න ඕනේ වුණා. එනිසා වුන් සිත තුල සකස් කරගත්ත යම් යම් තැන් ආයතන කියන වචනේ පාවිච්චි කරනවා. ආයතන කියන හදාගත්ත තැන් කියන එක. මේ තැන්වල ටවුන් හුරු වුණා. මිනිත්තුවේ සිට පැය ගණන් දින හතක් විතර දක්වා ඉන්න පුළුවන් තරමට මේකට හුරු වුණා. හුරු වුණාම එතන තියෙනවා අර බාහිර ලෝකේ පවතින ආව ලෙඩවීම මහලු වීම අටලෝ දහමේ කම්පාව කියන මොකක්වත් නැති සැනසෙල්ල. ඒකට ඇලෙනවා. ඒ ඇලීමේ ප්‍රතිපදාව ධර්මයේ තුල අත්කල මතානු යෝගය කියන වචනේ යටතේ සහ ඒ තුල රූපාවචර අරූපාවචර ධාන නමින් විස්තර කරනවා. දැන් මොනවටද ඇලිලා ඉන්නේ? ධානයට ඇලිලා. අන්න ඔලියන්ති ඒකේ එක පැත්තක් මේ මේවා තුල ඇලිලා. මේකට නමකුත් යදලා තියෙනවා. බව රාමා භික්කවේ දේව මනුස්සා බව රතා බව සම්මුදිතා. ඒ බව කීවේ ඔය කාම භවයේ රූප භවයේ අරූප භවයේ වලට. කාම භවයේ තමයි කාම දුගතිය සුගතිය කියලා 11කට කැඩෙන්නේ. රූප අරූප භවයේ තමයි අර අත්කල මතාන යෝගින්ගේ. මේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සිටියා වූ මේ ඔලියන්ති නැත්තම් ඇලිච්ච සමාජය. මේක තව ටිකක් විස්තර කරගන්න ඕන අපි තථාගතයන් වහන්සේ මංගල ධර්ම දේශනාවෙන් සඳහන් කළ පරිදි. ඔබ ඉතින් පාසලේදීවක ශරීර සැපදීම කියලා ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. ශරීරයට කවුරුත් සැප දෙන්නේ නැහැ. ශරීරය උදව් කරගෙන සිතට තමයි සැප දෙන්නේ. මොකද මරණයෙන් පස්සේ ශරීරයේ කිසි දෙයක් කැපුවට කෙටුවට ප්‍රසන්නතා කළාට දන්නේ නැහැ. ඒ ශරීරයේ ඇසුරු කරන සිතක් පවතිනවා. සිතට තමයි සැප දුක් දෙකම දැනෙන්නේ. ඔය අනුයෝගෝ කියන පදෙන් පෙන්වන්නේ යෙදෙනවා කියන එක සහ නැවත නැවතත් යෙදෙනවා. ඔබ මොනවද ජීවත් වෙනකොට නැවත නැවත යෙදුනේ? රස විඳින්න මහන්සි වුණේ නැද්ද? ආහාර වගින් හරි. ඔබ ගීත හෝ චිත්‍රපටි හෝ විඳින්න කැමති වුණේ නැද්ද? මෙසේ ඔබට මේ දබාලීති වෙන්නා වූ දොරවල් පහ ඔස්සේ ලෝකෙ සැප තියෙනවා. ඒක විඳින්න ඔබ කැමති වෙනවා. ලෝකෙ තියෙන මේ දේවල් කලින් කලට වෙනස් වෙනවා. නාට්‍ය මාධ්‍ය, චිත්‍රපටි මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය ඊට පස්සේ දැන් තියෙන මාධ්‍ය ඔස් දක්වා ඒවක වෙනස් වෙනවා කලින් කලට. ඒවායේ පෙන්වන දේවලුත් ඒ පුද්ගලයාට අභිරුචිකත්වයන්ට අනුව හීන සහ උසස් රුචිකත්වයන් ලබා දෙනවා. දැන් මේකේ ස්වභාවය තමයි දැන් විඳ දෙයක් හිට වෙනකොට නෑ. දැන් මේ විඳින දේ විඳලා ඉවරකොට නැති වෙනවා. නමුත් අර ඔලියන්ති නැත්නම් ඇලීම තුළ තිබෙන මොකද ආයේ හොයනවා. අද දේ හෙටත් හෙට දේ අනිද්දත් හොයනවා. ජීවිත අවසානයේම දක්වා මෙසේ මේ මිනිසා රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, පහසෙන් සැප හොයනවා.
මේ ජීවිතය තරයි අපට අපට පේන්නේ පමණයි. නමුත් මින් පෙර ජීවිතවලත් මිනිසුන් වශයෙන් ඉපදුනා නම් ඕක කළා. ඔය ගවතිරිසන් ආදී සතුන් වශයෙන් ඉපදුනා නම් වුණුත් මඩවලේ නිදා ගන්න එක හරි තවත් ඔය ආහාර ටිකක් රසට විඳින එක හරි පරම්පරාවක් හදන එකයි කාරණා ටිකේ සතුට විඳින්න. නැවත නැවතත් මේ සොයා යාමට කියනවා අනුයෝගෝ නැවත නැවතත් යෙදීම. කාම තම තමන්ට කැමති පරිදි ලෝකේ තියෙනවා නෙමෙයි තම තමන් රුචිආර්ථය හදාගත් පරිදි මේ සුඛය නැවත නැවතත් යෙදීම කාමසුකල්ලිකාණු යෝගී ශරීර සැපදීම නෙමෙයි. පස් දොරට හමු වෙන දේවල් වල තමයි ලෝතුරු සැප තිබෙන්නේ උතරින්ම සැප තියෙන්නේ නිවීම තියෙන්නේ මේක තමයි මනුස්සයාට කාලා බීලා ඇඳලා ලබන්න පුළුවන් සැපත කියලා හිතනවා. ඒක ඊට පස්සේ දෙකට බෙදෙනවා පාපේට සහ පිනට. අර ඇලෙනවට කියනවා පාලියෙන් ඊට පස්සේ අපුණ්‍යාවි සංඛාරය පවට ඇලීම පිනට ඇලීම පුණ්‍යාවි සංඛාරය. අර සත්‍ය ගවේෂණය කළා වූ අනිත් අයත් මේ තථාගතයන් වහන්සේ හෙළි කළා වූ ධර්ම නිර්ණාමයේ මුල් කොටගෙන නෙවෙයි ගියේ. ඔවුන් සේරම ගිහින් තෙන්නේ පෘථග්ජන කියන අය වශයෙන්. පෘථග්ජන කියන වචනේ තේරුම ඔවුන් පුද්ගලය වශයෙන් මෞකසින් බීවි ජීවිතානේ දක්වා ජීවත් වෙනා වූ පුද්ගලය වශයෙන් තමයි පව කරලා තින්නෙත් පින් කරලා තින්නෙ සහ ධ්‍යාන වඩලා තින්නෙත්. ඔවුන් ධ්‍යාන වලට ඇලුනා. මිනිසා මේ ඇලීමේ ප්‍රතිඵලය මොකක්ද? මිනිසා විසින් මේ ඇලීමේ ප්‍රතිඵලය වශයෙන් ඔවුන්ට ජීවිත අවසානයේ පවෙන් පරලෝය යාම සතර අපායත් පත්තියට. පිනෙන් පරලෝය යාම කාමසුගතියට මිනිස් ලෝක සහ දිවි ලෝක හයට. ධ්‍යානයන්ගෙන් පරලෝය යාම රූපී අරූපී බඹතල. ඔන්න ඔලියන්ති. ඔලියන්ති එකේ තව කොටසක් ඉන්නවා. මේ ඔලියන්තය සම්බන්ධයෙන් අපි කතා කරලා ඉමු අනිත් එක ගන්න ඉස්සෙල්ලා. අන සතතගතෝ මේ අයට අපි දෙවියන්ට උන්වහන්සේ ධර්ම දේශනා කළා කියලා අපට අද පේනින්නේ අපි නිසා මිනිස්සු විතරක් ගනිමුකෝ. ඒ කාලේ උන්වහන්සේ රෙම හැකියාවක් තියෙන්නේ නැති අපි ගවට තද එනවත් දන්නේ නැති දිවි එනවනම් ඉතින් මිනිස්සු විශ්සරගෙන තමයි එනවත් නැත්තේ වෙනත් විදිහකින් නම් මම දැකලා නැහැ. අඳුරන්නේ නැති අය අඳුරන්නේ නැති අය නම් එනවා සමහර වෙලාවට. සතතගතෝ භව නිරෝධාය ධම්මං දේසියමානේ. අන මේ සමාජයේට මේ ඇලීමෙන් නිදහස් වීම සඳහා මේ 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 භව මොකද්ද? මේක කාම භවේ, රූප භවේ, අරූප භවේ. කාම භවේ ඇලිලා ඉන්නවා නම් කාම භවෙන් මිදීම සඳහා, රූප අරූප භවේ ඇලිලා ඉන්නවා නම් ඒ සඳහා වෙනම සූත්‍ර දේශනා තියෙනවා. ඔය ඒ අය සඳහා කළෝ ධර්ම දේශනා කරනවා. ධම්මං දේසියමානේ. ඒ වුණාට මොකද වෙන්නේ? මේ ඇලිච්ච අයට ඒ සඳහා මොකද වෙන්නේ? නචිත්තං පක්ඛන්දති. සිත බැස ගන්නනේ. රහනේ. බන රහනේ. එතකොට අර ඇලිලා ඉන්න එකේම ඉන්නව ඇරුණාම මේකට අවධානය යොමු කරන්න පුළුවන් කමක් නැහැ. නපසීදති. පැහැදෙන්නෙත් නැහැ. ඒක හේතුව ඔවුන් මුලා වෙලා ඉන්නේ. ඔවුන් හිතනවා ඔවුන් ලබන මේ සැපත තමයි ලෝකෙල් තියෙන සැපත. ඒක පිටිපස්සේ අසීමිත දුකකට පත් වෙන්න සිද වෙනවා කියන කාරණාව ඔබට ඒ වුන්ට තේරෙන්නේ නැහැ. පිහිටන්නෙත් නැහැ. නසන්තිඨන්ති. ඒ බව නිරෝධය සඳහා ධර්ම දේශනා කරන එකේදී පිහිටන්නෙත් නැහැ. ඒ නිසා විමුක්තියකට පත් වෙන්නෙත් නැහැ.
නාදිමුච්ඡති න අදිමුච්ඡති අදිමුච්ඡති මෙද න අදිමුච්ඡති ඔන්න මේ අය ගැන කතා කරනකොට කියන්න තියෙන්නේ බුදුබණ අහන්න තරම් කන යොමු කරන්න බෑ මේ අයට ඇයි ඊට වඩා ලොකු දෙයකින් සිත වැහිලා ඒ වැහිච්ච එකට කියනවා ලෝභයෙන් දේසෙන් මොහෙන් සිත වැහිලා කියලා එහෙම නැත්නම් නීවරණ වලින් හිත වැහිලායි කියලා ඔවුන් මේ ලෝකෙ සැප හොයන්නේ ලෝභය දේසේ මොහය පදනම් කොටගත් ප්‍රතික්‍රියා මාර්ග වලින් එතකොට එහෙනම් මේ විග්‍රහ කරලා තියෙන්නේ මේ ඔලියන්ති එකේ කියන පදයෙන් අත්ක්‍ලමතානුයෝගයයි කාමසුකල්ලිකානුයෝගයයි දෙකම අත්ථලිතාන්ත දෙක කියලා වදාරනවා තථාගතයන් වහන්සේ එතකොට අපි මේකට වචනයක් වදමු දැනට ගන්න ඕනේ නැති එකක් නමුත් පෘථග්ජන කියලා කතා කරන අය ඒ කියන්නේ මෞගසෙන් බිහිවී ජීවිත අවසානය දක්වාම ඉවෙන කෙනා වශයෙන් බලන කෙනා තමයි මේ ඔලියන්ති වල ඉන්නේ යම් යම් ක්‍රියා මාර්ග තුළ එකට වඩා එකක් හොඳයි දියුණුවයි කියලා මාර්ගත් අරගෙන මේ එතකොට තථාගතයන් වහන්සේට මේ කරුණ පැහැදිලි කිරීම කරන්න වෙලා තිබෙන්නේ එහෙමනම් gedara ඉන්න අය සඳහා gedaraට ඇලිලා ඉන්න කාරණේ සම්බන්ධයෙන් පවට ඇලිලා ඉන්නවා නම් පවට ඇලීම සම්බන්ධයෙන් ධානාන්ට ඇලිලා ඉන්නවා නම් ඔවුන්ට වෙනම සූත්‍ර මගින් ඒ ඇලිලා ඉන්න එක සම්බන්ධයෙන් අපට ඒ ගැන කියන්න ඕන නැහැ නමුත් ඔක්කොම මොකද වෙලා තිබෙන්නේ පවෙන් සසරට ඇලිලා පිනෙන් සසරට ඇලිලා ධානයෙන් සසරට ඇලිලා ඔබ මතක් කරගන්න මේ යෝගීන් තුල බුදුන් වහන්සේ පහළ වෙනකොට මාර්ගඵලලාභීන් කවුරුත් හිටියද කියලා නෑ මාර්ගඵල නෑ පාපේ තුලත් නෑ පින තුලත් නෑ ධාන තුලත් තිබුණේ නෑ ඔන්න තථාගතයන් වහන්සේ මේ දිට්ඨිගත සූත්‍රයේ සමාජයක්ම විවරණය කරනවා මේක අදටත් හරි ඔබ ගැන මේ කතා කරන්නේ නමුත් ඒක තියෙනවා බව නිරෝධාය ධම්මං දේශීමානේ දතතයන් වහන්සේගේ ධර්ම දේශනාවල බව ගාමිත්‍ය වෙනකොට බව නිරෝධයටයි ධර්ම දේශනා කරලා තියෙන්නේ අපි ඒක පස්සේ තව ටිකක් පැහැදිලි කරමු තව එක කොටසක් ඉන්නවනේ අතිදාවන්ති සිංහලට ඔක අතිදාවනේ කියවම් පාවිච්චි කරනවා මොකද මේ පෙන්වන්නේ තවත් කොටසකට පේනවා මේ ශරීරය දිරාණ යනවා ලෙඩ වෙනවා මේක කරදරයක් ඒ හින්දා ඒගෙන අට්ඨී යති ලැජ්ජා වෙනවා හරා යති අතහරින්න හිතනවා jigucchati පිළිකුල් කරනවා ඔවුන් හිතන විදිහ මේ පෙන්වන්නේ මේක කරදරයක් මේක ඉවර වුණාම ආය උපදින්නේ නැහැ එතකොට සාන්ත සැනසෙල්ලක් තියෙනවා මරණින් එහා පැත්තේ උච්ඡේදවාදීන් කියන වචනේ තුල වර්තමානයේ නම් සමහර විට මේකට කියනවා निराගමික වෙනවා කියලා ආගමික වශයෙන් දෘෂ්ටිගත වෙනවට වඩා නිදහසේ ඉන්න එකට निराගමික වෙනවා නම් කියනවනම් මම කැමති නමුත් निराගමික වෙනවයි කියලා තියෙන පාප කර්මයන් සේරම කරන්න දුෂ්චරිතයන් කරන්න ජීවිතය යොමු කරගන්නවා නම් එහෙනම් ඉතින් निराගමික නෙමෙයි අපායක් හදා ගන්නවා වර්තමානයේ තියෙන දෙයක් ඔය ආගමික වශයෙන් පවතිනව මති මතාන්තර ගැඹුරක් නැති නිසා ඒවා වැටහීම තුළ ඒක අතහැරියා වෙන්නත් පුළුවෙනි. නමුත් අතිදහවණයට වැටෙන්න එපා. මව්පියන් නිසා කයක් හැදිලා තිනවා, බඩගිනිනකම් කනවා බනවා, සැප විඳිනවා, මැරුණාම පළවට පස් වෙනවා, වෙන කොහොම මොකවත් යන්නේ නැහැ. ඔවුන් එතනින් එහා පැත්තේ හැබැයි මරණයෙන් පස්සේ නිවීමක්. ඒ තමයි අතිදහවණය කරන අය. ඔබ පිළිබඳව හිතලා බලන්න සවන් දෙන ඔබ පිළිබඳව මම මේ කතා කරන්නේ ඔබටත් ළමා කාලේ ඉඳලා හිතුනේ නැද්ද මේ බණ ආශ්‍රයෙන් ගින් මේ ජීවිතෙන් එහා පැත්තේ බුදුදහමින් පෙන්වන නිවීම කියලා ඉපදීමක් දෙඩවීමක් ජරාවක් මරණයක් නැති කිව්වහම
ඔබත් දන්නේ නැතු එහෙමනම් අහුවෙලා තියෙන්නේ මරණින් එහා පැත්තේ තියෙන නිවනකට තේරුම් ගන්නවා ඒකත් වැරදිලා තියෙනවා දැන් තථාගතයන් වහන්සේ මේ සමාජයට බව නිරෝධය සඳහා දේශනා කරන ධර්මය මොකද්ද බව නිරෝධය ධම්මං දේසිය මානෙ කියන වචනට අර්ථ ගන්න වෙනවා අන්න එතකොට මේක ඔබේ කතාව බවට පත් වෙන්නේ කොහොමද කියලා හොයාගන්න බලන්න. ඒකයි මේ ධර්මදේශනාවක් තුළ තිබෙන්නේ ඔබේ ජීවිත කතාව ඇත්තනම් පිළිගන්න කියලා මම කියන්නේ. ඒක බුදුන් වහන්සේ වදාළ නිසා හෝ ත්‍රිපිටකයේ තිබුණ නිසා හෝ මා කියන නිසා නෙවෙයි. ඔබට ඔබ පිළිබඳ අවබෝධයක් තියෙනවා ඇත්තද බලන්න. අන්නේ එහෙම ඔබ පිළිබඳ විවරණයකින් තොරව තමයි මේ කාමසුකල්ලිකාන යෝගීන් සාත්තකිලමතාන යෝගීන් ගියේ. ඒ දෙගොල්ලන්ටම තථාගත බුදුපියාණන් වහන්සේ දෙගොල්ලන් අතරම තේරෙන අයට ඇස්සැත්තන් බවට පත් කරන්න චක්කුමන්තෝ පස්සති ඇස් තියෙන අය විතරයි දකින්නේ. දැන් මම මේ ධර්ම දේශනාව ගලපන්න හදන්නේ අතිධාවනයට යොමු කරන්න හෝ ඔලියන්ති වලට නෙමෙයි. මේ චක්කුමන්තෝ පස්සති කියන එක මොකද්ද කියලා බලන්න. සමහර විට මේ මැදුම් පිළිවෙත එවිය හැකි. අර අරකේ සඳහන් කළා තියෙන ආකාරයට නම් එහෙම නෙමෙයි. ඒක අත්කල මතානුයෝගයේ කාමසුකල්කානුයෝගයේ අරින් මැදුම් පිළිවෙතනේ. නමුත් මේකේ අත්කල මතානුයෝගයයි කාමසුකල්කානුයෝගයයි ඔක්කොම ඔලියන්ති එකේ. අර නාස්තික දෘෂ්ටිය තමයි අනිත් පැත්ත. දිට්ඨිගත වීම. අතිධාවන්ති. ජීවිතයේ දුකයි කරදරයි මේක ගඟක් හදාගත්තාම මැරුණාම කොහෙවත් යන්නේ නැහැ එතනින් එහා පැත්තට නිවීම තියෙනවා දැන් තථාගතයන් වහන්සේ මිනිසා විවරණය කරනවා වෛද්‍යවරු ඇස කන නාසය හදවත වකුගඩු ඒවල ස්වභාවය විවරණය කරනවා වගේ මේ ඇස කන නාසය දිවකය ආශ්‍රයෙන් සිත විවරණය කරනවා තථාගතයන් වහන්සේ බලන්න මම කියන දේවල් ඔබට හරිද කියලා ඔබ උපදින් අංගවිකල නැත්නම් ඔබට ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙන්න ඇස් දෙකක් කන් දෙකක් නාස්පුඩු දෙකක් දිවක් කයක් ලබා දීලා තියෙනවා මට පස්තර කියලා කියනවා හරිනම් පිළිගන්න ඕනේ බුදුන් වහන්සේ වදාළ නිසා නෙමෙයිනේ ඔබ පිළිගන්න ඕනේ ඒ දොර නැත්තම් ద్వාර කියන එකේ තේරුමෙන් දොරෙන්නේ අපු ඇතුල් වෙන්නේ ගෙදරකට අන්න ඒ වගේ මේ බාහිර තියෙන දේවල් අරමුණු වශයෙන් ගන්න. ඇස උදව් වෙනවා රූපේ ගන්න. කන උදව් වෙනවා ශබ්දේ ගන්න. නාසය උදව් වෙනවා ගඳ සුවඳ ගන්න. දිව උදව් වෙනවා රස ගන්න. කය උදව් වෙනවා පහස ගන්න. හරිද? බලන්න ඔබ පිළිබඳ විවරණයක් නෙමෙයිද මේ කියන්නේ කියලා. තව ඔබට නොතේරෙන එකක් තියෙනවා. ළමා කාලේ නොතිබී මේවන් ගැනීම නිසා මේවා සිත ඇතුලේ තැම්පත් වෙලා බාහිර හමුවකින් තොර වෙන්න ගන්නවා. දවල්ට කල්පනාව කියනවා රැයට නිින්ද කියනවා. පොදුවේ ගත් කල මනෝද්වාරය කියලා කියනවා. දැන් ජාති ආගම් කුල ભેදයකින් තොරව අපි සත්තු පැත්තකින් දලා කතා කරමු මිනිස්සුන්ට මේක තේරුම් ගන්න පුළුවන්. සත්වයා යනු දොරවල් 6ක එකතුවක්. දැන් මොකද කරන්නේ? අර ඔලියන්ති කට්ටිය ඔලියන්ති කට්ටිය මේ පහෙන් හම්බ වෙන දේවල් තමයි සැප කියලා ඉතින් ඒක පස්සේ පන්නනවා නැවත නැවතත් දෙදෙනවා ඊට එහාට මේ පහෙන් ගන්න කාරණා වල ඇතුළත විග්‍රහයක් ඒක ඇත්තේ නැහැ දැන් තථාගතයන් වහන්සේ මේ පිළිබඳ ඇතුළත විග්‍රහකට යනවා මට මේක උන්නාව බ්‍රාහ්මණ සූත්‍රේ එවනත්නම් වේදල්ල සූත්‍රේ වැනි සූත්‍රවල මුණ ගිහිලා තියෙනවා මේ අපි සමාජයේ නොදන්න මේ විග්‍රහය හරිනම් පිළිගන්න අරමුණු කියන්නේ රූපේ ශබ්දේ ගන්ධේ රසය ආදී වලට ඒවා එකට එකක් වෙනස් රූපේ රසය නෙමෙයි ශබ්දේ රසය රූපේ රසය දැනෙන්නේ ඇහැට, ශබ්දේ රසය දැනෙන්නේ කනට, දිවට දැනෙන රසේ රසය. ඔක්කොමත් රස හැබැයි.
එනිසා මිනිස්සෙකුට දොරවල් පහක් පිහිටනවලු දොරවල් පහ අරමුණු ගන්නේ නැතිලු ඇසකරනාසය දිවකය අරමුණු ගන්නේ නැහැ කියලා කියනවා අපි නම් ඇහැට පේනවා කියලා තමයි කියන්නේ ඒවට සිත පිහිටනවලු සිත ඇහේ සිත කනේ සිත නාසයේ සිත දිවේ සිත කයේ සිත නැත්තම් සිතේ සිත සිතේ අවස්ථා හයක් අරවුරු අරමුණු රසය අනුභව කරනවා අපි නම් ඉතින් අපි විඳිනවා කියලා කියන්නේ නැත්තම් කය සතුට වෙනවා කියලා කියන්නේ. නමුත් ඔන්න දැන් ඔබට මේක ඇහෙනකොට එහෙනම් පිනවන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සිත කියන එක ඇත්තද බලන්න. හරි. දැන් මේකේ මොකද වෙන්නේ? මේ මිනිසුන් පුද්ගලින් වශයෙන් කටයුතු කරන්න ගියාම මොකද වෙන්නේ? එතකොට මිනිසුන් පාපේදී මේක සිදු වෙන ආකාරය පිළිබඳව විග්‍රහ කරගත්තේ නැහැ. මිනිසුන් පිනේදී මේක සිදු වෙන ආකාරය පිළිබඳව විග්‍රහ කරගත්තෙත් නැහැ. මිනිසුන් ධානයේදී මේක සිදු වෙන ආකාරය පිළිබඳව විග්‍රහ ගත්තෙත් නැහැ. පෘථග්ජන පුද්ගලයන් වශයෙන් මේව අනුගමනය කළා. තථාගතයන් වහන්සේ මීට එහාට යමින් මේක ඇස තුල සිදුවෙන හැටි කන තුල සිදුවෙන හැටි නාසය තුල සිදුවෙන හැටි දිව තුල සිදුවෙන හැටි කාය තුල සිදුවෙන හැටි එමත් නැත්නම් පව තුල සිදුවෙන හැටි පින තුල සිදුවෙන හැටි ධානය තුල සිදුවෙන හැටි දේශනා කළා. අන්න ඔබට බව නිරෝධාය ධම්මං දේසී මානේ දින මේවා අහන්න වෙනවා. අර ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති අන්ධෙක් විදිහට ඉඳලා හරියන්නේ නැහැ. ඇත්තනම් තේරුම් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔබ අයිති වෙන්නේ බුදුන් ලෝ පහළ සද්ධර්මයේ දේශනාකට වැඩක් ගත්තේ නැති ලබාගත් ජීවිතයේ අනිකුත් සත්තු කරන දේවල් ටිකක්ම කරලා ජීවිත අවසානයේදී ඇලිලා ඇලිලා පරලෝකීය කෙනෙක් විදිහට මොනවට ඇලිලාද? පවට ඇලිලා, පිනට ඇලිලා, ධානයට ඇලිලා, ලෝභයට ඇලිලා, දේශයට ඇලිලා, මොහයට ඇලිලා. මේ ඇලිලා කියන වචනේට වෙන වචනයක් තියෙනවා ඊට පස්සේ. උපාදානේ වෙලා එක එක වචනේ අපි ගමනිමුකෝ එළියට. දැන් උපාදානය වෙන්නේ කොහෙද? මොලේද? එහෙම නැත්නම් පෙනහළු දෙකේද? එහෙම බලන්න ඕන අපි. ආමාශයේද? නැහැ. ඇසෙන් සිත තුළ, කනෙන් සිත තුළ, නාසයෙන් සිත තුළ, සිත තුළ සිදුවෙන දෙයක් වශයෙන් මේක තථාගතයන් වහන්සේ විග්‍රහ කරනවා. බලන්න ඔබ ළඟ වෙනවද කියලා. සාමාන්‍යයෙන් අපි තේරෙන භාෂාවෙන් කතා කළොත් ඔබ ලෝකේ ජීවත් වෙනකොට මිතුරන් සහ අතුරන් හදා ගන්නවා. ඇසට ප්‍රිය සහ අප්‍රිය දේවල් හදා ගන්නවා. කනටත් ප්‍රිය අප්‍රිය දේවල් හදා ගන්නවා. මෙසේ ඔබට තියෙනවද මේ ලෝකේ පස්දරට සම්බන්ධ ප්‍රිය අප්‍රිය සහ ඇලෙන ගැටෙන ආකාර දෙක? තියෙනවා නම් ඒක තථාගතයන් වහන්සේ වදාරලා තියෙන ඔබ ළඟ තියෙන ඇත්ත. හොඳයි ඔබට ඊයේ කවුරු හරි එක්ක තරහ වුණොත් මං හොඳ වැඩක් කරන්න කියලා හිතුවත් එහෙම සතියකින් දෙකකින් මාසයෙන් අද ඒක දකින්නකොට ඒක එනවා නේද? කුඩා දරුවන්ට නම් මේ හැකියාව තිබුණේ නැහැ. උන් ඔය පොඩ්ඩක් සන්දු වෙලා අඬලා නිදා ගන්නවා. හෙට උදේට ආයෙත් අයියා එක්ක අක්කලා එක්ක යාළුවයි. ලොකු අය මොකද කරන්නේ? ගාත හරින්නේ. ඉවර කරන්නේ නැහැ. පස්සේ ගන්න තියෙනවා. මරුණත් හිත මරුවත් හිත වදින්නේ නැහැ කියලා කියනවා. මරුණත් අමතක වෙන්නේ නැහැ කියලා කියනවා. ඔකට එකට එක කරන කල් මට නිින්ද යන්නේ නැහැ කියනවා. ඒ මොකද? කය ඇතුලේ කොහේ හරි තියාගත්තද මේවා? නැහැ. පස්දර උදව්වෙන් සිතේ තියාගත්තා. මේක සිදුවෙන හැටි පොතේ තියෙනවා වචන වලින්. මම ඒක විස්තර කරනවා ඔබ ළඟ සිදුවෙන හැටි. බලන්න මේ ඔලියන්ති ඒකේ තුන් පැත්තකින් මම විග්‍රහ කරන්නම්. අතිදාවන්ති ඒකේ පිළිබඳව ඊට වඩා විස්තර කරන්න මම යන්නේ නැහැ. ඔලියන්ති ඒකේ විස්තර කරලා අවශ්‍ය තැනට එමු අපි. මේක සිදු වෙන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි අපතුල නෙමෙයි.
ඇස තුල කන තුල නාසය තුල දිව තුල ඇස තුල නම් රූපය ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ තුල එහෙම නැත්තම් සිත තුල නම් පවපින ධානයේ තුල එහෙමත් දන්න පුළුවන් අපට මේ ඇලෙනවට කියන නම හොයාගලිමු අපි මෙන්න මෙහෙමයි තියෙන්නේ මේ වචන වලට අර්ථයක් තියෙනවා සිංහලෙන් ගන්න මේ හැමතැනකදීම අර වෛද්‍යවරු වකුගඩුවක් විමර්ශනය කරනවා වගේ තථාගතයන් වහන්සේ ඇස විමර්ශනය කරනවා ඇසේ පෙනීම කියන කොටසක් තියෙනවා ප්‍රසාදය කියලා මේකට ඉදිරියෙන් තියෙන දේවල් වල හේවනැල්ල වැටෙනවා ගෝචර රූපය කියලා ඒක මතක් කරලා දෙනවා සිතින් මේ තුන එකතු වෙනකොට චක්කු විඥානය කියලා කියනවා මෙතන තමයි මේ අරමුණු හටගන්න ස්පර්ශ වීම හටගන්න කියන්නේ හටගත්තෙන් පස්සේ තමයි ඔබට ඒක හතුරා වශයෙන් හරි මිතුරා වශයෙන් හරි ඇහෙන්නම් කනෙන්නම් ප්‍රිය ශබ්දයක් අප්‍රිය ශබ්දයක් ගන්ධ ශබ්දයක් වශයෙන් නාසයෙන්නම් ගන්ධයක් ගඳ සුවඳ වශයෙන් දිවෙන්නම් මිහිරි අමිහිරි රස තිත්ත වශයෙන් කයෙන්නම් සරල හෝ ගැඹුරු පහසක් වශයෙන් ස්පර්ශ වුණ දේ විඳිනවා මතක තියාගන්න ඔබ කය හැම විඳින්නේ නැහැ ඇහැට හමුණ රූපය කනට හම් වෙන ශබ්දය නාසයට හම් වෙන ගන්ධය දිවට හම් වෙන රසය බලන්න විඳිනවද කියලා මට නම් තේරුණේ එහෙමයි මම ඔය අවකන පිළිමේ දෙස බලන් ඉන්නවා ඒ කාලේ එතකොට මම මේ අවකන පිළිමේ දස බලධාරී ගුණය තමයි විඳින්නේ मगे शरीर विंदे पिल मेदी बला रूप अरमण विंदे इवागे मम गिया बुधुन अडवा सोयाकिन गीते मम शरीर विंदे ये शब्द रूपे तम विंदे मैं तदी गीते अक् पाड़े विंदी सांकिन सरल विंदने එනිසා කවුරු හරි කිව්වත් මේ විඳින්නේ ශරීරය කියලා ඔබ පිළිගන්නවද මේ පස්දරට හම්බ වෙන අරමුණු විඳිනකොට ශරීරය විඳිනවා කිව්වොත් කවුරු හරි නෑ අරමුණු රසය විඳිනවා ඇසකරණාසය දිවකය දරවල් පහට සිත පිහිටයි සිත අරමුණු රසය අනුභව කරයි අරමුණු කියන්නේ රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ හරිද ඔබ ගැන නෙවෙයිද මේ සූත්‍ර දේශනාවල තියෙන්නේ හැබැයි මෙන්න මෙතන මේ ඇලෙන හැටි පෙන්නනවා ස්පර්ශ සැප දුක් උපේක්ෂා වේදනා වේදනාව රිදෙනවා නෙමෙයි විඳිනවා හොඳනම් අල්ලා ගන්නවා නරකනම් එපා කියනවා අන්න එතන ඒ වේදනාවට ඇතිවන ඇලීම ගැටීමට කියනවා තණ්හා කියලා එතනින් එහාට වන් ඔය ඔලියන්ති කියන කතාවෙන් පෙන්වන්නේ තණ්හා උපාදාන බව උපාදාන කියන්නේ දැඩිව ගැනීම බව කියන්නේ හෙටට අනිද්දට ඉන් අනිද්දට ආය ගන්න හේතුවක් ඉතුරු වෙන එක මතක තබා ගන්න අපි කතා කළේ ඇස තුල පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය බව කන නාසය දිවකය ඔක්කොම තුල ගන්නවම එතකොට රූපේට සද්දේට ගන්ධේට රසේට පොට්ටබ්බේට ඇලීම තුල රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා අපි පවතුල බලමු සතුන් මරීමකදී හොරකම් කිරීමකදී ඔය ක්‍රියාවලියමයි එතකොට ඒක ආයත් පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා බව හැබුත් ඒකට කියන්නේ හැබැයි අපුඤ්ඤාභි සංකාර පව් ඉතුරු වීම රැස් වීම ඔලියන්ති එතකොට ඇසකරණාසය දිව කය තුලත් උපාදාන තියෙනවා පව තුලත් උපාදානීය තියෙනවා ඒ නිසා තමයි ඒකට කරපු දෙයට මෙලෝ වශයෙන් මතක් වෙනකොට විපාක සහ ජීවිතෙන් එහා පැත්තට ගියාම අර පරලෝදී අපාය විපාකයක් තියෙන්නේ අර ඇලුන නිසා නැත්තම් ආය ගන්න හේතුවක් තිබුණ නිසා සමාජයේ එවයින්වත් වෙලා පිනට ඇලිනවා පින හොඳයි නමුත් ඇලෙන පුරුද්ද අර
බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටපු දෙගල්ලෝගම ගාව තිබිච්ච ලක්ෂණයක්. ඒකත් පින තුලත් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව එකට කියනවා පුඤ්ඤාභි සංකාර. ඒකටත් හැකියාවක් තියෙනවා මෙලොව වශයෙන් ආපහු විපාක දෙන්න සහ පරලොව වශයෙන් මිනිස්සුන් හෝ දෙවියන් අතරට ආපහු විපාකේ ලබා දෙන්න. ඒ විපාකයක් හම් වෙන්නේ ඇලුන නිසා. පවට ඇලුනත් විපාක, පිනට ඇලුනත් විපාක. විපාකේ අරකේ දුක් විපාක වැඩි, මේකේ සැප විපාක. හැබැයි ලෞකික ලෙඩවීම, මහලු වීම, ජරා මරණ, අරලෝ දහමේ කම්පාවෙන් නිදහස් වෙලා නැහැ. නමුත් ඒවට අදාළ දේවල් ලැබෙනවා. ඒ නිසා සසර ගමනේදී පින පමණයි මදකට වස්ස ඇහිම කියලා අපට අර යම් යම් තැන් වල ඒවැය පහසුව තියෙන්න ඕන නිසා පුණ්‍ය කර්මයක අවශ්‍යතාවය තියෙනවා ජීවිතේට. නමුත් අර ඇලීම කියන කාරණේදී සසරට වැඳෙන කාරණේ තේරුම් ගන්න ඕන. ඒක නොඇලි කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. තව එකක් අපට තේරෙන්නේ නැති එකක් තියෙනවා. ඔය බුදුදහම පහළ වෙන්න පෙර භාවනා කරපු අය ඔය අපව තේරුම් ගත්තේ නැහැ. මනෝහරි එකක් හිතට තදින් පුරුදු කරනවා. ඒකේ එල්බගෙන සිටිනවා. එල්බගෙන සිටීම තුළ ඒක තදින් ගන්නවා. දැන් ඒක තදින් ගත්තම ඒ තදින් ගන ඉන්න විනාඩි 10ටම අනිත් අය එන්නේ නැහැ. ඔබ අර කතා කරන රූප ශබ්ද ගන්ධ රස තරහ හිතට එන්නේ නැහැ. හිතට එන්නේ නැති එක තුළ දැන් තරහ වෛර හිතට එන්නේ නැත්නම් සැනසෙල්ලක්. ඒ සැනසෙල්ලක් තියෙනවා. ඒකට සාන්ත විහරණය කියලා වචන උත්පාදනය කරනවා. මේකට ඇලෙනවා ඊට පස්සේ. අර ඇලෙන පුරුද්ද හැටි එහෙමයි. ඒකටත් එහා ගිය අය මේක මේකේ සැනසීමට වඩා හොඳ සැනසීමක් කියලා හොයාගත් එකට අරූපාවචර ධානය කියනවා. ඒකටත් ඇලෙනවා. ඒ නිසා මා දකින්නවා මේ මිනිස් වර්ගයා තුල තව තුල පින තුල ධානය තුල රූපය තුල ශබ්දය තුල ගන්ධය තුල රස තුල බුදුන් වහන්සේ වදාළ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භවණං වූ මේ වරද්ද සිද්ධ වෙනවා. ඔන්න සමස්තයක් වශයෙන් ගත් කල ඔලියන්ති ඒකේ. තේරුම් ගන්න ඕන කාරණාව. දැන් තථාගතයන් වහන්සේ ඊට පස්සේ පැහැදිලි කරන කාරණයක් තමයි චක්කුමන්තෝ රූපපස්සති. ඇසති කෙනා දකින්න ඕන විදිය ඔහොම නෙවෙයි යෝක. ඔය සිදුවෙන සිද්ධිය කොහෙද කියලා බලන්න වෙනවා. අන්න කතමංච වික්කවේ චක්කුමන්තෝ පස්සති භූතං භූසසෝ දිස්සා. අන්න එහෙම වතරයක් තියෙනවා භූතං භූතසෝ දිස්සා කියලා. ඒකට කියන්නේ ඇස්සති අය දකින්නවා. ඒ ඇස්සති අය දකින්න ඕන විදිය තමයි ඊට පස්සේ මේ භූතං භූතසෝ කියලා කියන්නේ. අන්න මම කියන්න කැමතියි. දැන් මේ විග්‍රහ කරන්න හදන්නේ ඔබ තුළ ක්‍රියාත්මක වන පංචස්කන්ධය. ඒක අත්කලමතානුයෝගින් හෝ කාමසකල්ලිකානුයෝගින් පෞකලේ හෝ පින්කලේ හෝ ධානය වැඩි පංචස්කන්ධයේ මුල් කොටගෙන මේ පංචස්කන්ධ කතාවක් නෑ උන්ට. නමුත් බුදුරජාණන් වහන්සේ අප තුළ ඊට වඩා ගැඹුරු දෙයක් පෙන්නනවා. අන්න ඔබට දැන් ඇස් අරගන්න ඕන නම් ඇස් ඇත් එක් බවට පත් වෙන්න ඕන නම් මොකද කරන්න ඕන? මෙන්න මේක තුල බව ගාමිත්තේ සහ බව නිරෝධ ගාමිත්තේ බුදුන් වහන්සේ පෙන්නනවා. නිරෝධාය ඒ බව නිරෝධාය දේශනා කරන්න ඇහැ තුල කන තුල නැත්තම් පව තුල පින තුල එහෙම නැත්තම් ධානය තුල බෑ. ඒවැය තියෙන උපාදානය තුල භවගාමිත්වය තියෙනවා. නමුත් මිදීම එසත් තථාගත බුදුපියාණන් වහන්සේ මේ සඳහා ඔබ තුළ සිදුවෙන්නා වූ වෙනත් සියුම් ක්‍රියාකාරීත්වයක් උපයෝගී කරගෙන තිබෙනවා. ඒක කොහොමද අපි ගන්නෙ බලන්න ඒකත් හරිද කියලා. ඒක අපි ඇසෙන් හෝ කලින් හෝ නාසෙන් හෝ මොකෙන් හරි එකකින් ගනිමු. දොරවල් හයෙන් මේක සිද්ධ වෙනවා. ඒක මම මෙහෙමත් කියනවා. මේ පිළිබඳ වැරදි අවබෝධයක් සමාජයට තියෙනවා. පොතපත දේශකින් මහන්සියලා ගිහි පැවිදි හැමෝම
ගැමුරකින් තොරව මේක Taman පාඩම් කරගත් හැටියට කියනවා. මා අසා තිබෙනවා ඔය සදහම් යටවීමේදී Hindu දහමට අදාළ කොටස් මේවට එකතු කරලා බමුණන් විසින් බුදු දහම යට කරවයි කියලා. ඔය බොහෝ සූත්‍ර දේශනාවල නැති කారణ ඒක කියලා. නැවත සංයුත්ත නිකායේ කන්දක සලායතන වග්ගවල මේක නැති කරගන්න බැරි වුණා කියලා නිකම් මට වගේ මං අහලා තියෙනවා. එනිසා තමයි අර සංතනිකායේ සත්තට්ටාන කුසල කියන සූත්‍රයේ ඔය අපි ළඟ සිද්ධ වෙන සිද්ධිය තාමත් ඉතුරු වෙලා තියෙන්නේ. බලන්න ඒක ඇත්තද කියලා. මිනිසුන්ට දොරවල් හයක් තියෙනවලු එස කරණාසය දිවකසිත හරිද? ඒවට හමු වෙනවලු අරමුණු රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශයේ ධම්ම කියන එකට ලෝභ දේශ මොහ ඕන දෙයක් හිත ඇතුලෙන් එන කාරණා. ඒ නිසා ඇහැට හම්බ වුණ රූපේ විඳිනවලු, කනට හම්බ වෙන ශබ්දේ විඳිනවලු, නාසයට හම්බ වෙන ගන්ධේ විඳිනවලු, මෙසේ වේදනා හයක් දරවල් හයෙන් ඇති වෙනවලු. ඒවා වේදනා හඳුනන අවස්ථා චෛසික හයකුත් පහළ වෙනවලු සංඥා කියලා. වේදනාවේ සැපට හෝ දුක් වලට අනුව ඊට පස්සේ තෙන්ට සංචේතනා හෙවත් චේතනා එකතු වීමක් පහළ වෙනවලු හයක් සංකාර කියලා. මෙසේ ඇස තුළ රූප වේදනා සංඥා සංකාර, කන තුළ ශබ්ද රූප වේදනා සංඥා සංකාර, නාසය තුළ ගන්ධ රූප වේදනා සංඥා සංකාර හතරක් පහළ වුණාම ඒ රූපයෙන්, ඒ වේදනාවෙන්, ඒ සංඥාවෙන්, ඒ සංකාරයෙන් කළ දේවල් වෙනස් නොකර හඳුනා ගැනීමට එතන විඥානත් හයක් පහළ වෙනවලු. දැන් බලන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් පංචස්කන්ධය කියන්නේ කයද? පංචස්කන්ධය කියන්නේ ඇහැ කන නාසය දිව කයද? වතාවමත් විශ්වාස කරන අය අදහන අය දේවත්වයෙන් අදහන අය කල්පනා කරලා බලන්න. එහෙනම් දොරවල් හයේ අරමුණ තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ස්කන්ධ පංචකේව හයක් පහළ වෙනවා කියලා. ඔය භූත කියන්නේ ඔය ස්කන්ධ පහට හට ගන්න. දැන් අන්න මෞකසෙන් බිහිවි ජීවිතාසානිය දක්වා ජීවත් වෙන පුද්ගලයා දෙපයින් ගමන යන්නේ නැහැ. ජීවිත කාලේ ජීවිත ඒ යන්නේ පුද්ගලෙක් වශයෙන් වෙනත් ගමන. අරමුණෙන් අරමුණට යනවා. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට, කයෙන් සිතට, දිවා රාත්‍රී දෙකේ. පස් දොරේ ඇවිදිනවා දවල්ට, නිින්දෙදි හිතේ ඇවිදිනවා. මෙන්න මේ ඇවිදීම සඳහන් කරු ලබන්නේ මෞකසෙන් බිහිවි ජීවිතාසානිය මැරීම වශයෙන් නොවේ. ස්කන්ධ පංචකයෙන් පංචකයට ඉපදෙන මරණ දෙයක් වශයෙන් අන්න මේ ධර්මදේශනාවට අපි අත්කලමතාණු යෝගයේ ඉක්මවාමෙන් කාමස කල්ලිකාණු ඉක්මවාමෙන් ඔබ තුල ක්‍රියාත්මක වෙන ගැඹුරු ධර්මක් ධර්මයක් ගත්තා. ඇත්තද බලන්න? ඔබේ සිත ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට මාරු වෙන්නේ නැද්ද? ඔබ ඇසෙන් රූප විඳින්නේ නැද්ද? කනෙන් ශබ්ද විඳින්නේ නැද්ද? නාසයෙන් ගන්ධ විඳින්නේ නැද්ද? විඳින එක හඳුනන්නේ නැද්ද? විඳීමට අනුව බැඳෙන්නේ නැද්ද? ඒ ටික හඳුනන්නේ නැද්ද විශේෂයෙන්? අන්න ඒ විදිහට ඇස තුළ ශරණයෙන් ඇති වී නැති වෙන, කන තුළ ශරණයෙන් ඇති වී නැති වෙන, අරමුණෙන් අරමුණට කිසිවක් නොවන ස්කන්ධ පංචකේ ඉපදීමක් මැරීමක් ඔබ තුළ සිදු වෙන අය කියලා බුදුන් වහන්සේ ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මන්ද ඇයි මේක තුල ඇලෙන හැටිත් කියලා දෙන්න පුළුවන්, ගැලවෙන හැටිත් කියලා දෙන්න පුළුවන්. නැත්නම් අර ගියායට ඇලෙන්න ඇරුණාම ගැලවෙන්න බැරි වුණා. සසරටම ඇලෙන්න හැරුණාම ගැලවෙන්න බැරි වුණා. දැන් ඔබට මේක තේරෙනවා නම් තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දත එහෙ නොඇලෙන්න කලකිරෙන්න මිදෙන්න පුළුවන් වෙනවා. තේරුම් ගන්න පුළුවන් උගල ඇසත්තෝනේ දකින්නේ චක්කුමන්තෝ පස්සති. ඒක ස්කන්ධ ස්කන්ධ වශයෙන් දකින්නවා කියලා පෙන්වන්නේ. දැන් එතකොට ස්කන්ධ වශයෙන් දකින්නකොට ඔබට ඊයේ හිටපු කෙනෙක් ඉන්නවද? හෙට එන්න ඉන්න කෙනෙක් ඉන්නවද? ඔබට දකින්න හම්බ වෙන්නේ මේ මොහොතේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් පහළ වෙන මේ ස්කන්ධ පහක් විතරයි. ඔබ ජීවත් වෙන්නේ ඒක තුළ විතරයි.
නමුත් මේක මෙතෙක් ආපු ගමනේ සිදුවෙන වැරද්ද ඊට පස්සේ ඉගෙන ගන්න. දැන් අර ඇලෙන මේ ඔලියන්ති ඒකේ කියන යටදී පවට පිනට ධානයට ඇලීමේදී උනදී දැන් තේරුම් ගන්න. අන්නේ උනදී ඊට පස්සේ හදන්න වෙනවා. ආයෙනෝ එන්න. මොකද්ද ඒකට කියන්නේ? පංචස්කන්ධය වරදවා ගැනීමට පංච උපාදානස්කන්ධය කියනවා. අනේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමාජය දක්වා අපි මේ මානස්පානව පරිණාමේ පංචස්කන්ධේ නම් වූ ස්කන්ධ පංචකේ උපාදානස්කන්ධයක් බවට පත් කරන උපාදානස්කන්ධය තුල පවට ඇලෙමින් පිනට ඇලෙමින් ධානයට ඇලෙමින් උපාදානස්කන්ධය තුල ගමනක් කරනවා. මතක තියාගන්න. දැන් අපට තව වචනයක් දෙකක් ගත්ත එක. මේ උපාදාන කියන වචනේ තේරුම එතකොට මොකක්ද? අර පස්සේ ගන්න පුළුවන් විදිහට හේතුවක් ඉතුරු වෙන එක. හේතුවක් ඉතුරු වෙන්නේ කය ඇතුළේද හිත ඇතුළේද කියන්නේ පහ ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. තනක් පින්නම් බෑ නත් බෑ නැත්තිත් නෑ. අර එක සෙන් ගුරුරෙක් ගාවට ගෝලෙක් ගිහින් Tamanට තේරුම් ගත්ත දේ කියනවලු. මේ ලෝකේ මොකක්වත් මේ දේවල් නෑ ඔක්කම හිස්. ඉතින් මේ බාහිර ලෝකේ හිස් කියලා හිතානත ඉන්නේ කියලා හිතන් ඉන්න තමයි ගුරුවරයා දකින්නේ දැකලා ඊට පස්සේ ළඟට විච්ච කැඳ කෝප්පය අරන් තමල ගැහුවයි කියනවා. මෙයාට ගරුත්වයක් කලේ නෑ. උද කැඳ කෝප්පෙන් ගැහුවාක තරහාව. ගුරුවරයා අහනවා මොකවත් නැත්තම් ඔය තරහ කොහෙද විලදාවේ කියලා. ඔබටත් මේ උපදින රාගදේශමෝ හැංගීම් නැත්නම් කොහෙද බිලා දෙන්නේ? අන්න ඒකට තමයි අර පරිගණකය තුල දත්ත එක් රැස් කරපුවාම ඒව ආපහු ඉල්ලපුවාම එනවා වගේ මේ හේතු කියලා කියන්නේ ඒක තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ තියෙන හේතු ඔක්කොම ඔබට දුක් ගෙනත් දෙන දුකට හේතු කියලා. දැන් එහෙනම් අර මම ඉස්සරලා පෙන්නම් පිකා දැන් බලන්න. රූපය තුල ශබ්දය තුල ගන්ධය තුල ඕන එකක් තුල මේ ස්කන්ධ පංචකය පහළ වුණාම පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා බවට තමයි පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. දැන් පව තුල පංච උපාදාන ස්කන්ධය නැද්ද? පින තුල පංච උපාදාන ස්කන්ධය නැද්ද? ධානය තුල පංච උපාදාන ස්කන්ධය නැද්ද? සංකිටේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛා මුළු භවයේම පංච උපාදාන ස්කන්ධය තුළ කවුද මිදුනේ? ඒ නිසා අරූපාවචර ධානලාභී ආයතනය තුළවත් සෝවාන් කියලා එකක් නැහැ. අන්න බුදුවරුගේ විශේෂත්වය. ඔලියන්ති එකේ අතිදාවන්ති එකේ යරුණාම චක්කුමන්තෝ පස්සති කියන එකක් බුදුරයා පහළ වෙනතුරු කාටවත් නැහැ. සසරයට ඇලිලා පවෙන් පිනෙන් ධානෙන් යන්න ඇරුණාම මේ සසරයට ඇලෙන එක නවත්තන්න විදිහක් නැහැ. අපි කල්පනා කරනවා ඉතින් පන්සිල් හරි අටසිල් හරි සමාදන් වෙලා ශික්ෂාපද සමාදන් වෙලා වැලකිලා හිටපුවා මේ ඇලෙන එක නතර වෙයි කියලා. නමුත් පන්සිල් සිට අනිත් සිල් දක්වා ඔක්කොම ටික සමාදන් වෙන්නේ පුද්ගලයෙක් වශයෙන් පුද්ගලයෙක්ගේ කාය වචන පාලනය කරන්න පුළුවන් ශික්ෂාපද වලට. පංචස්කන්ධයගේ ඉපදීම පාලනය කරන්න බෑ. එකට වෙනම සීලයක් ඕන. එකට ඉතින් පොතේ නම් තියෙනවා අරිකාන්ත සීලය කියලා දැම්ම ගන්න ඕන නෑ ඒකට අපි. දැන් මේක තේරෙනකොට තව වචන ටිකක් මෙතෙන්ට එකතු වෙනවා. අන්න අර ඇසට කනට නාසයට ආපු අරමුණ ඇලීමේදී ඒ හැංගෙනකොට ඒක තුල තියෙනවලු ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා වචනෙන් කිව්වේ නැත්වට මුලා වීමක්. ඒ මගේ ඒ මම මගේ ඒ මගේ ආත් ඒ මම කියන්නේ කය නෙමෙයි. ඒකට ආපු හැඟීම එය කියන්නේ රූපේ ශබ්දේ ගන්ධේ රසයේ තරහව බය වෛරයේ කෝදේ අර පඨම අසුතවන්ත සූත්‍රවල පෙන්වන්නේ සිතට එන දේ මම කොට ගැනීමෙන් මිදෙන්න පෘථග්ජනින්ට බෑ. අදටත් බොහෝ දෙනෙකුට සිතන දේ තුලින් මම හැදෙනවා කියන එක තේරුම් ගන්න බැරුවනේ ඉන්නේ. දැන් මේ සිතට එන දෙයට නමක් ඊට පස්සේ ධර්මයේ තියෙනවා.
මේ ඇහැ නිසා කන නිසා නාසයෙන් සා දිව නිසා උපදින මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය ඇලෙනවට දිට්ටි කියනවා සක්කාය සංයෝජනයක් වෙන්නේ නැහැ දිට්ටි වුණාම සසරට ඇලෙනවා ආන්න ඔලියන්ති එකේ කියන්නේ ඒක තමයි සසරට ඇලෙනවා පවිනුත් සසරට ඇලේ උපාදානෙන් වෙනුනුත් සසරට ඇලේ ධානෙනුත් සසරට ඇලේ එහෙම අපි අපේ හදවත් පිළිගන්න ලෑස්ති නැහැ. ඒ කියන්නේ චක්කුමන්තෝ පස්සති කියන කාරණාව එළි නොවන සමාජයේදී මේ ආකාරයෙන් මේක විග්‍රහ වෙන්නේ නැහැ. මේ පවපින ධානයේ තුලේම ඇලීමක් තියෙන කියලා විග්‍රහ කරන්නේ නැහැ. පව නරකයි පින් හොඳයි කියලා පව වලින් අයින් වෙන්න පින් අන්න එහෙම තේමාවකට කලක් තිස්සේ රට ආවා. ඒ කුමක් සඳහාද? තථාගතයන් වහන්සේ වදාළ මේ චක්කුමන්තෝ රක්මන්තෝ පස්සති කියන ධර්ම න්‍යාය නැතුවම ඒක අනාගත බුදුරජාණන් වහන්සේ කියලා දෙනකොට එදාට හම් වෙලා තේරුම් ගන්න සසර ගමන් කරන්න. ඇලිලා කාමසුගතයේ සසර ගමන් කරන්නයි මේ තේමාව සකස් වුනේ. නමුත් ඇයි ධර්මයේ ත්‍රිපිටකයක් වශයෙන් කටපාඩමින් පරම්පරානුගතව පුස්කොළ පොත් ඔස්සේ මුද්‍රිත පොත් සහ ටැබ් පරිගණක දක්වා මේක රැකගෙන ආවේ. ඔක තුල තිබෙනා වූ ඔබේ ජීවිතය විවරණය කරගන්න. දැන් පංචස්කන්ධය කියන්නේ පොතේ තියෙන එකක්ද ඔබ තුල තියෙන එකක්ද? ඒක රූප කියන්නේ ශරීරයේද? ඔබ බලන්න. පොත් 100ක 1000ක් මේ රටේ කිව්වත් ඒක වැරදි නම් ඔබට තේරෙන්න ඕනේ. ඒකයි ඔබේ ජීවිතය මේ විවරණය කරන්න කියලා. දැන් එහෙනම් අපි මේ අරමුණේ ඇලීම තුළින් තමයි සසරට බැඳෙන්නේ ඔලියන්ති. එනිසා ඒ ඇලීමට නමක් තියෙනවා මායя කියලා. යමෙක් ළඟ පංච උපාදානස්කන්ධය තියෙනවද මායя ඉන්නෝ. එනම් පවනම් මායяගේ කියලා කිව්ව හැකි පිනනම් මායяගේ කියලා කියන්න ටිකක් බයයි නේ. ධානයේ මායяගේ කියන්නත් බයයි ලෞකික ධානයේ. ඒ මාර බන්ධනය තුළ එකට වඩා එකක් හොඳ වුණාට ඒ ඔක්කම භවගාමි. භවගාමි නම් ඒක බුදුහාමුදුරන්ගේ බණද? බුදුරාමුදුරු දේශනා කළේ භව නිරෝධය, නිරෝධය පිණිස. පංචස්කන්ධේ උපාදානෙන් භවගාමි උපාදානෙන් මිදෙන්න ඕන භව නිරෝධගාමි වෙන්න. දැන් මේකට මොකද්ද අපි ඉගෙන ගන්න ඕන? අන්න ඔය භූතම් භූතසෝ දිස්වා කියන එකේ තේරුම මොකද්ද කියලා බලන්න ඕන. දැන් වෙනත් සූත්‍ර දේශනාවකින් අපිට ගන්න පුළුවනි උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. මේ ජාති මරණ ගෙනත් දෙන්නේ උපාදානයේ නම් වූ වරදක් නිසා. උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණ නැහැ. උපාදානය වෙන්නේ ජීවිතයට එක සැරේයිද? උපාදානය වෙන්නේ දවසට එක සැරේයිද? උපාදානය වෙන්නේ ශරීරය තුළද? උපාදානය වෙන්නේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, අරමුණ තුළ. අන්න ඔබ පිළිමත සියුම් විග්‍රහය. ඒ උපාදාන වෙනවා කියලා කියන්නේ ඔබ ජීවිතේ දුක් රැස් කරගන්නවා කියන එක නේද? දැන් බලන්න. පරිහාණ ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි. මානේ මම ඔබට පිරිහෙන ධර්මයේ දේශනා කරන්නයි යන්නේ. මොකද්ද මේ පිරිහීම? රාග වේපුල්ලම්, දෝෂ වේපුල්ලම්, මේහ මොහ වේපුල්ලම්. ගම්බීරේසු තානාටානේසු පඤ්ඤා චක්කු න කමති. මානේ මෙන්න මේකට පිරිහීම කියලා කියනවා. අටලෝ දහමකට අදාළ කිසිදු කම්පනයක්, જાතියක්, ආගමක් පිළිබඳ ඇලීමක් ගැටීමක් නැති දරුවා මෙන්න මේ ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි කර ගැනීම තුළ මොකද වෙන්නේ? සංසුන් බවෙන් පිරිහෙනවා. ලෝභෙන්, දේසෙන්, මොහෙන් වැඩෙනවා. ඔබට දුක් ගෙනත් දෙන්නේ ඒ ලෝභේ, දේසේ, මොහේ බව තේරුම් ගන්න ඔබ සමත් වෙනවද? බාහිර ලෝකේ තියෙන දේවල් ඔබව අවුස්සනවා. අවුස්සන්නේ තියෙන නිසා. කුණු ගොඩක් තියෙන නිසානේ ඇවිස්සෙන්නේ, නැත්තම් කොහොමද ඇවිස්සෙන්නේ? ඒ වගේ මේ කර්ම රැස් කිරීම තුළ ලෝභ මෝහ දේශ මෝහ ස්වයෙන් ගැනීමේ මුලාවක් තියෙනවා. දැන්
දැන් එහෙනම් අපට තේරෙන්න ඕන මේ මෙතෙක් පැහැදිලි කරපු කාරණා තුල අපි ළඟ තියෙන්නේ පංචස්කන්ධය සංකිටේන පංච උපාදාන කන්ද අපි ඒක උපාදාන කරගන්න නිසා දුක් හදාගන්නේ අපි කොලියන්ති ඒකේ දුක් වලින් මිදලා නැහැ අතිදහවන්ති ඒකේ දුක් වලින් මිදලා නැහැ ඇහැ තිබුණොත් दुख हेतु तेरु नहम नतीव तेन सह मार्गे गन्न पुलवां अर चक्कुमंतो एस्तियनायट ओकट देखट भव निरोधाय दम्मं देस तथागते अन्वहांसे भव भव गामित्य सह भव निरोधे देसना करनो पोत तुलद शरीरे तुलद ने अरमुन तुल देन मां मुलिं पहदलिकला पसपच्चा वेदना वेदना पच्चा तन्हा तन्हा पच्चा उपादान उपादान पच्चा भव भव गामी ससरट अलुना पापे अद्भवगामी पिनद्भवगामी ध्यान अद्भवगामी बुधुन हे पाल पेरसा पृथक जनाय तुम उपादान भवगामी एना एक धर्म मेके मिदेन्ड ने धर्म देश ना कर लती पृथक जन पुद्गले आट कवदावत बुध समय पे मे सांसून सित वत नहीं पीली बांधव इवक् මම ඔය කියවා තියෙන කතාවක මේක තිබෙන්නේ මෙහෙමයි. ඉදිබුවේ ගොඩට ඇවිදින් පැලෑටි වල ආහාරයට අරගෙන අවුව තැපලා සාගරයට ගියාලු. ඉන් මාළුවෙකුට එත්තු ගන්නන්න හදනවලු යාළුවේ මේ වතුර වගේ නෙමෙයි ලස්සන ගොඩබිමක් තියෙනවා හුලං වදිනවා පැලෑටි තියෙනවා අවුව තියෙනවා. මාළුවා කියනවා ගොඩබිම බරු කියන්න එපා හැම එකක් නේ. එයාගේ දැනීමට අනුව ඇත්තනේ මොකද එයා කවදාවත් ගොඩබිමට આવත් ආය යන්නේ නැහැ ඇවිදින්නේ නැහැ එතකල් ගොඩබිමට හිත ගොඩබිම ගැන දන්නේ නැහැ මාළුවා ගොඩබිම දන්නේ නැති වුණාට ගොඩබිමක් නැද්ද ඉබ්බත දැක්ක එක මේ බුදුරජාණන් වහන්සේ දැක්ක නිවන අවුරුදු 80 දී දැක්කේ නැහැ 35 දී පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේ එහෙනම් ඒක සිත තුළ තියෙන එකක් නේද निवीम मे पंच उपादान स्कंद परिहरण करति करीवरण की अनेक कामचंद व्यापाद हित हंगीम समूह इव बलवत्न तरम निवीम अन्न बुधुन तेरन सामजे मौकुशीन भीम तेन मेर तन दक्वा निवीमें ऐतट बस ससरखदा ने आना නිවිමින් නිවිමට ලඟ වෙන්න යොදා ගන්න තියෙන කාලේ නිවිමින් ඈතට යන්න යොදා ගන්නවා ඔලියන්ති ඒකේ ඔස්සේ දැන් ඔබට ආපහු යන්න ඕනේද අන්න මේ පාපගාමි පුණ්‍යගාමි ධානගාමි වුණාට භවගාමි බුදුරජාණන් වහන්සේ භව නිරෝධගාමි හොඳයි මා කරපු ධර්මදේශනාවල අකුරු ටිකක් විතෙන්න ගලපමු අපි मुखद मतक पापगामीट कि कन्ना कन्न विपाक पुण्यगामी इकट ध्यानगामी दिखट की सुखा सुख विपाक विपाक वसीन गल दिव्यान्नो मोबल इनके लौकिक मिनसुन कौपिन दिख तीन कन्न सुखा कन्न सुख विपाक कन्न विपाक कर्म विपाक भवगामी सुख विपाक भवगामी कन्न सुख विपाक भवगामी देन तथागते अन्वहांसे भव निरोधे मुखेद देश नाकली एक किंडोर मेहमा निरोधे बलान्न की निरोधे क्या निवर विनो स्कंद पहन पहाट स्कंद पहन ऐसे नोनापट इवर करन बे ये आपे वेरेद्दाक अन्न भूतां भूततो पश्चित्वा बलं वन्नु केनके तेरुम एतन इवर करन्न पुलुवां वेन एक कोहमद बुद्धुन् वहांसे वदारला तेन इवर वेनवाय कियला उपादाने कर गनीमिन इवर वेनवद नै उपादाने बंदिस्सा जाति मरणसा अनुपादाय मुच्चन्ति उपादाने नोयनवना अरमुन उपादाने वीम पमावाई उपादाने नवीम नोपमावाई के आवत् बुधुधामी उगन्नन तेने पमावाई नोपमावाई वितराई नीद पमाव मरनेट मग इतिम पावकलत पिनकलत ध्यान वेरुदा पमारनेट पत्ते नो ए पमावेन मोहत नोपमावेंटने भाव निरोधे अनुगमने करांडो
කොහොමද අපි ඒක හොයාගන්නේ මේ S S චක්කුමන්තෝ පස්සති ඇහැ තියෙන කෙනා තේන තමයි දකින්නේ ඇහැ තියෙන කෙනාට තථාගතයන් වහන්සේ වදාරලා තිබෙනවා සඳහන් කරන අටුවාවල ඔබ මෞකසෙන් භීවි ජීවිත අවසානයේ දක්වා මැරෙන පුද්ගලයෙක් වශයෙන් දැක්කට ස්කන්ධ නම් වූ සමූහය හටගන්න පල්ලි දිරණ කලි මොහොතක් පාසා ඔබ මිය යනවායි කියලා එහෙනම් මේ මිය යාම අපට ස්වර්ණමය අවස්ථාවක් බවට පත් කරගත්ත හැකි පස්සේ ගන්න තියලා නැවත උපදින් නැති වෙන්න ඉවර කරන්න දැන් පස්සේ ගන්න තියලා මරණයකට ස්කන්ධ පංචකයාගේ උපදින් මැරීම කියන්නේ ඒක උපාදානයකට අවසන් වීම හේවත් භව ගාමිත්වේ නැත්තම් පමාව නමුත් කන්දානම් උදයව්‍යං කියලා වචනයක් තියෙනවා ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැය කියන්නේ නිකන් නැසෙන එක නෙමෙයි භවයක් හදන්න හේතු ඉතුරු නොකර නැසෙනවට උදයව්‍යං කියනවා මෙතන තව වචනයක් මම එකතු කරන්න කැමතියි ඔබට දැන් තේරෙනවද මේ අරමුණු රසෙ විඳින්න ගියාම මොකද වෙන්නේ රාග වේපුල්ලන් ද්වේෂ වේපුල්ලන් මෝහ වේපුල්ලන් තුල ශේෂ වෙනවා ශේෂ නිරෝධය එහෙනම් ඔබට මෙතන අවශේෂ නැත්තම් ශේෂ කරන්න නැතුව අවශේෂ කරන්න බැරිද අන්න එහෙම බව ගාමි මොහත බව නිරෝධ ගාමි මොහතක් බවට පත් කරන්නට බුදුරජාණන් වහන්සේ බව නිරෝධාය ධම්මං දේසේති දැන් මම මෙතන බව ගාමිත්වය පෙන්වන්නේ පස්සපච්චා වේදනා අවශේෂ නිසා නිරෝධයත් ඒකෙන් පෙන්වන්නම් නමුත් මේක පටිච්චසම්පාදය තුළ විතරක් නෙමේ ත්‍රිලක්ෂණය තුළ චතුරාර්ය සත්‍ය තුළ සතර සතිපට්ඨානය තුළ කර්මක්ෂය කිරීමේ කර්මය තුළ මරණ සතිය තුළ ඕන එකක් තුළ මේ දෙපැත්ත පෙන්වන්න පුළුවෙනි ඔබට ඕන එක ධර්ම න්‍යායක් විතරයි දැන් මෙන්න මේ සිද්ධිය මෙහෙම විමර්ශනය කරන්න නැතුව තමයි අර අරමුණක් කරන් භාවනා කරනවා කියන්නේ අරමුණු වෙන්න නොදී වෙනත් අරමුණක් අරගෙන සංසුන් සමාධියක් බලෙන් හදනවා ක්ලේශ මූලයන් පහර වදින්නේ නැහැ එහෙමම ඉතුරුයි බලෙන් යටපත් කරන්න අර ගින්දර ඇවිලිච්ච එක නිවිගෙන යනවා වගේ අලු ගොඩක් හැදෙනවා වගේ ගිනි පුපුර ඇතුලේ තිබිලා අලු ගොඩකින් වැහෙනවා අලු ගොඩ හුළඟ යන එකක් හුළඟ ගිහින් ඉවර වුණ දවසට ගිනි පුපුරට පුළුන් කෑල්ලක් වැටුනහම ආපහු ආයෙත් ලෝකෙම ගිනි තියෙන ගින්දර හදන්න පුළුවෙනි අරූපී ධානලාභයාගේ චිත්තාභ්‍යන්තරය තුලත් තියෙනවා මේ තණ්හානුසේ ඉවර වුණේ නැහැ අර යටපත් කරාට ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා ආගන්තාර උපනබ්බවන් ආපහු වෙන්නේ අනුසේ ප්‍රහාණයක් නැති නිසා. ඒ නිසා අනුසේට තැබීම පමාවයි භාවනාව අනුසේ ප්‍රහාණයයි. එන අනුසේ ප්‍රහාණ වෙන්නේ නැහැනේ මොන හරි කීකියා හිටියට හරි අරමුණක් අරන් වඩවඩා හිටියට. එන එක වෙන ආකාරයේ තථාගත ධර්මයේ පෙන්නනවා. මෙහෙම මෙහෙම වුණොත් අනුසේ ඉතුරු වෙනවා. අරමුණු තුළ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව වුණොත් හේතුව ඉතුරු වෙනවා ඒකම නොකර ඉන්න එකට තථාගත බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා භව නිරෝධය දැන් භව නිරෝධය කියන එකේ ජීවිතය අවසානේ නෙවෙයි අරමුණක් තුළ අනාගත සසරක් හදන්න නැති වෙන්න මේ සිද්ධිය සිදු වෙන හැටි තේරෙන එකට කියනවා ආසවක්ඛේ ඥානේ පහළ වෙනවායි කියලා. දැන් අර අත්කලම තානි යෝගින්ටෝ ගෙදර හිටපුවාට බුදුන් වහන්සේ පහළ වෙන තුරු කාටවත් ආසවක්ඛේ ඥානයක් තිබුණේ නැහෙනේ නේ. වෙන ඥාන තිබුණාට ආසවක්ඛේ කෙලෙස් නැසෙන නුවණ තිබුණේ නැහැ. එහෙනම් කෙලෙස් නැසෙන්න ඕන මොකද? ස්කන්ධ පංචකය තුල නේද? ස්කන්ධ පංචකයේ උපාදානයේ නොවීම තුල තමයි කෙලෙස් නැසෙන්නේ. එහෙනම් ස්කන්ධ පංචකය නෙවෙයිද භාවනා මධ්‍යස්ථානේ? නමුත් අත්තකලම තාන යෝගීන්ගේ භාවනා මධ්‍යස්ථාන ස්කන්ධ පංචකේ නෙවෙයි. මතක තියාගන්න. ඔර ඔයක තේරුම් ගත්තේ නැතුව ස්වභාවිකත්වයටම නොදී සමාධියක් වරන ඕන කෙනෙක් අත්තකලම තාන යෝගීන් කියන්නේ දා හිටපුවයි නෙවෙයි මම මේ. අදත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඇඳුම් හතර ඇඳුරෙන් අත්තකලම තාන යෝගීන් ඉන්න පුළුවන් ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම්. ඒක තමයි තේරුම් ගන්න ඕන. මේ ධර්මය කියලා කතා කරන වචන වලට එහාගේ අරුතක් ධර්මයට තියෙනවා මතක තියාගන්න. ඒක තමයි මේ ධම්මදීපා භික්කවේ විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ කියලා පෙන්නන්නේ. අරිය පරිසං සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ
ධර්මය සරණ කොටගෙන කෙලෙස් ප්‍රහාණ කරගත්තා කියලා නේද පෙන්වන්නේ ධර්මය අරමුණු කරගනිමින් ලෝභ දේශ මොහයන්ගෙන් මිදුණා කියලා ධර්මය කියන පදයට අර ආහාර කියන්නේ කනමල දේවල් කියලා හිතුවා වගේ ජාතක කතා වලට චරිත කතා වලට බණ කතා වලට කවි වලට සූත්‍ර දේශනා වලට ධර්මය කියලා අපි පුරුදු වුණේ ඒක ප්‍රයෝගීම අවතාවක් විතරයි එනිසා ධර්මය කියන්නේ මීට වඩා ගැඹුරු එකකට අන්න මේ බෞද්ධයා කියලා කියන්නේ මේ සද්ධර්ම ශ්‍රවණය කරන් පස්සේ ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙන්න හැබැයි ධර්මයේ සරණ කරගෙන ජීවත් වෙන්න පෘථග්ජන කාටවත් බෑ මොකද ධර්මයේ දැකලා නැහෙනේ හොඳයි මේක මතක තියාගන්න ඇහැතුල හෝ කනතුල හෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව ස්කන්ධ පංචකේ ඉක්මවා ඉතුරු වුණානේ ඒ අවිද්‍යා සංකාරය මේක තමයි කර්ම බීජේ අනාගතයට පවතින හොඳයි තථාගතයන් වහන්සේ අනිත් පැත්තට පෙන්නනවා භව නිරෝධය සිදුන හැටි පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා ඒ තණ්හාව පෙරපාරේ මගේ මම මගේ ආත්ම වශයෙන් නොගන්නේ නම් උපාදාන භව කරගන්නේ නැත්නම් අශේෂ ශේෂ වෙන්නේ නැහැ රාග වෙනට විරාග හේතු ඉතුරු වීමට නිරෝධ අන්න භව නිරෝධය සිදු වෙන හැටි අරමුණ තුල ඒ තණ්හාව ඇහෙනම් රූප තණ්හාව කණෙනම් ශබ්ද තණ්හාව උපාදාන භව නොකර අවසන් කරන එක නැවත නැවතත් නැවත නැවතත් ඔන්න උපාදාන නොකර අවසන් කරනවා කියන්නේ පංචස්කන්ධේ උපාදාන නොවි පංචස්කන්ධ මට්ටමින් මිය යනවා එතකොට භව නිරෝධේනේ මේක දැක්කොත් මෙහෙම කෙනෙක් මොහොතකින් මේ අනාගත ඵල ඉතුරු නොකර අවසන් වෙනවයි කියලා එතන වෙනද වගේ රාග දේශ මොහ දෙවිලි නැති සංසුන් තැනකටපත් වෙනවා මේක සෝවාන් පුද්ගලයාට දැනෙනවා කියලා කියන්නේ ඒකයි විමුක්තිය සෝවාන් ඵලයෙන් නිවන් දුටුවයි කියලා කියන්නේ මේ ක්ලේශ සහගත ස්වභාවය අවසන් වෙනකොට වැටෙන තැනක් තියෙනවා වචනෙන් කතා කරන්න බැරි ඒක තමයි සිත තුළ ඇති නිර්වාණය කියලා කියන්නේ මේ මිනිස්සු පාපය පින ධානයේ සරණ කොට ජීවත් වෙනවා හැම ධර්මයේ සරණ කොට ජීවත් වෙන්නේ නැහැ පෘථග්ජන කවුරුවත් එනිසා අපිට මෙන්න මේ චක්කුමන්තෝ පස්සති කියන තැනට එන්න පුළුවන් නම් ස්කන්ධ පහ වශයෙන් දැන් ස්කන්ධ පහ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් මම සහ මගේ ආත්ම වශයෙන් අරගන්න එකනේ කරන්නේ නැහැ ස්කන්ධ පහ වශයෙන් ගලවට මම නෑ ඒක දැන් ඒකට ස්කන්ධ පහට එන දේ අල්ලා ගැනීමෙන් හැදෙන දිට්ඨියක් කරනවාම තියෙන එකක් නෙවෙයිනේ ආත්මය කියන්නේ දිට්ඨිය කියන්නේ මතයක් කියන එක ඒ මතේනේ කැඩෙන්න ඕන ඒ මතය තමයි සසරට බඳවන්නේ. දැන් ඉතින් මෙතන තවත් ටික කරුණක් මම මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න කැමතියි ඔබට හොඳින් සවන් දෙන්න. මේ සමාජයේ හරියට වාද විවාද පුවත්පත්වල ලිපි මොකද මේ මාර්ගඵල සමහරු මාර්ගඵලයක් ලබන්න භාවනා කරනවා සමහරු මාර්ගඵල ලැබලා කියලා සහතික දෙනවා සමහරු මාර්ගඵල ලැබුවයි කියලා ඇඟගල් ගහිනවා සමහරු මාර්ගඵල ලැබනවායි කියලා ආලෝකයක් පේනවා මට පෙන්වන්නකෝ මේකක්වත් ත්‍රිපිටකයේ තියෙන තැන මම නම් එහෙම දැක්කේ නැහැ මට ඕන නම් පෙන්වන්න පුළුවනි ආලෝකය පේන හැටි එහෙම ඉන්නවා නම් මේ රටේ දැනගන්න. ඔබ ඔබේ සිත අරමුණු වෙන්න රොදී සංසුන් කරනවා. හුස්ම පාර දිහා බලන් ඉඳලා හෝ බුදු පිළිමයක් අරමුණු කරගෙන හෝ. එතකොට අර ටිකක් වෙලා ඉන්නකොට සිත අර ක්ලේශයන් යටපත් වෙනවා නැතෙනවා නෙමෙයි. දැන් සංසුන්. ඔබට රූපේ සද්දේ ගන්ධේ රසේ එනවා පේනෝ. දැනෙනවා. ඒවා ලෝකේ පුරුදු නිසා. නමුත් සංසුන් වෙනකොට සිත තුළ සිතුවිල්ල ආලෝකයක් වෙන බව තේරෙන්නේ නැහැ. ආලෝක කසින වඩ නැත් මොකද කරන්නේ එළියේ තියෙන ලාම්පුවක එළිය හැදිහැ බලන් ඉඳලා හිත ඇතුළට ගන්නවා. ඊට පස්සේ ලාම්පුව නැතත් දවල් රෑ දෙකේ සිතුවිල්ල ආලෝක කසිනේ කියන්නේ ඒකනේ. අන්න ඒ වගේ ඔබ තුළ පහළච්ච සිතුවිල්ලක් විතරයි ඔය ආලෝකේ අනික් කාටවත් ඕක නැහැ.
සිතවිල්ල ආලෝකයක් බවට පත් වෙලා හැබැයි ඒක තුල කෙලස් යටපත් වීම නිසා සංසුන් බවක් තියෙනවා ඔය එළිය නිමෙනවා හැබැයි වැඩිලා යන ඉස්සෙල්ලා එනිසා මම මේ අග කියන්න කැමතියි ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මාර්ග ඵල ලබන හැටි හැබැයි මම පෙන්නනවා මාර්ගඵල කීපයක් බලන්න ඇත්තද කියලා අපි ඉගෙන ගන්නවා කර්ම මාර්ගය එකක් කර්ම මාර්ගේ තුනකට බෙදෙනවා පාප මාර්ගය පුණ්‍ය මාර්ගය ධ්‍යාන මාර්ගය බලමු අපි මොකද වෙන්නේ කියලා සතුන් මැරීමේදී හොරකම් කිරීමේදී බොරුවක් කීමේදී මේ ආර්මුණේදී පස්සපච්චය වේදනා තියෙනවා වේදනාවට තණ්හා කිරීමක් තියෙනවා තණ්හාකේ උපාදානක් තියෙනවා උපාදාන වුණාම භව වෙනවා දැන් එකට පව් සිද්ධ වුණා එහෙම වුණා මොකද වෙන්නේ කන්නම් කන්න විපාකම් මතු ජීවිතේට දුක් විපාකේ අන්න පාප මාර්ගයේ ඵලේ පාප මාර්ගයේ ඵලය මරණින් එහා පැත්තට දුක්සහගත ස්ථානයක උත්පත්ති ලබා ගන්න පුළුවන් එක. ඒ පාපය පාප කර්මයක් කරපු නිසා ඒ මාර්ගයේ. පුණ්‍ය මාර්ගයේ ඵලය ඒත් ඔලියන්ති තියෙනවා. ඒකත් ආයෙත් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව දැන් පුණ්‍යාවි සංකාරය. මාර්ගය අවසන් වුණා භව කියන්නේ හේතු ඉතුරු වුණා දැන් ප්‍රවෘත්ති විපාක මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතරට ඵලය. ඇහැකරණාසේ දිව කල මුල් කරගෙන මනෝධාරයේ මුල් කරගෙන අරමුණක් උපදවා ගත්තාම ධානයක් වශයෙන් ඒක තුලත් මේ ඇලීම තියෙනවා. එතකොටත් අස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන භව අනුසේට ධාන අනුසේ. මේ ගියන් පස්සේ ඵලය රූපී අරූපී බමතලවල දැන් අපාය මාර්ගඵලද දිව්‍ය ලෝකේ මාර්ගඵලද බඹලෝ මාර්ගඵලද මිනිස් ලෝ මාර්ගඵලද නැ කර්මඵල කර්ම රැස් කළොත් ඵල හම්බ වෙනවා ඒ කර්ම මාර්ගයේ ඵල නේද එහෙනම් ඔබට පාප කර්මයේ තුල මාර්ගඵල නැ බුදු ඔබ කියන පුණ්‍ය කර්මයේ තුලත් මාර්ගඵල නැ ධ්‍යාන කර්මයේ තුල මාර්ගඵල නැ ආලාර කාලාමට හම්බ වෙලා තින්න සෝවාන් ඵලයි එතන මේ රටේ ඉන්න කවුරු හරි පව් කරලා හරි පින් කරලා හරි ලෞකික ධානවල හරි මාර්ගඵල බලාපොරොත්තු වෙනවා නම් ගලෙන් පට්ට තමයි ඉල්ලන්නේ ඉබ්බන්ගෙන් පිහාට තමයි බලාපොරොත්තු වෙන්නේ හැබැයි මේ තුනට අපි නමක් තියලා තියෙනවා කන්නම් කන්න විපාකම් සුක්ඛම් සුක්ඛ විපාකම් කන්න සුක්ඛම් කන්න සුක්ඛ විපාකම් කර්ම මාර්ගයේ තියෙන්නේ විපාක ඵලය කර්ම විපාක මාර්ගඵල වල විපාකයක් නෙමෙයි තියෙන්නේ මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ වෙන්න දුන නිවන කියලා නේ කියන්නේ. එහෙනම් ඔබ මේ අරන් තියෙන මාර්ග ධර්ම මාර්ග නෙමෙයි. කර්ම මාර්ග. ඒවට කවදාවත් බුදුරජාණන් වහන්සේ ඵල දෙන්නේ නැහැ. මාර්ග ඵල දෙන්නේ නැහැ. විපාක දෙනවා ඇරුණාම. දැන් හතරවෙනි එකට එන්න අපි. අතිබික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති. මහණනි තවත් කර්මයක් තියෙනවා. කලුත් නැහැ සුදුත් නැහැ කලු විපාකත් නැහැ සුදු විපාකත් නැහැ කර්මය ශේය කිරීම පිණිස පවතින කර්මය මාවට කියනවා පාපේ උපාදානය තුළ පිණේ උපාදානය තුළ ධානි උපාදානය තුළ මාර්ගඵල නැහැ මේ කර්මයක් ශේය කිරීමේ මාර්ගය තමයි ඔය ලෝකෝත්තර ඵල තියෙන්නේ කොහොඳයි අර උතුණේම මොකද්ද තිබුණේ පසපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව එහෙනම් කර්ම විපාක සංසාරේම කර්ම විපාක එහෙනම් සංසාරයෙන් අත බෙදෙන්න පුළුවන් ද කර්ම කරලා අපි මේ කතා කරන්නේ ලෝකෝත්තර මාර්ගය ගැන ඒක තේරෙන්නේ නැත්නම් යහපත් කර්ම කරලා සතර හදාගත්තට වරදක් නැහැ තේරෙන්නේ නැත්නම් එහෙම දුගතිගාමිනීක වළක්වන්න නමුත් මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු කරන මාර්ගයේ මොකද්ද ඵලය මොකද්ද හොයන්න ඕනනේ
හැබැයි ධර්මයේ අකාලික බව තුල පෙන්වන මාර්ගයට අනුතුරු පවලීපු දන්න ශණයක්වත් කල්ගත වෙන්නේ නැහැ කියලා. මාර්ගයේ අවසානයේ ඵලයේ තියෙන්න ඕනේ එහෙනම්. දැන් එහෙනම් පු탁ජන පුද්ගලින්ට මාර්ගඵල ගැන කතා කරන්න අයිතියක් නැහැ. මොකද උන්ට මේ ඇස තුල කන තුල නාසය තුල නැත්නම් අරමුණු තුල පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා බව තේරෙන්නේ නැත්නම් උන් පු탁ජනයි. ඔවුන් කර්ම මාර්ගයේ ඵල රැස් කරන අය කර්මඵල. දැන් ඇස තුල හෝ කන තුල හෝ නාසය තුල හෝ පව තුල හෝ පින තුල ධානය අපි පැත්තකින් තියමු. අපිට නැහනේ. අපි ආයෙත් බලමු. ඇසෙන් ගන්න කනෙන් ගන්න පවෙන් ගන්න පිනෙන් ගන්න ඕන එකකින් ගන්න තුන කොහත්තත් ඉන්නම් සංගති පස්සෝ. පස්සවච්ච ආවේදනා वेदना पच्चा तन्हा इतनी हाट बुद्धाजे निरोधगामी प्रतिपदावे तमें मार्ग फल लभने के तस्साव तन्हाय रूप तन्हावद शब्द तन्हावद गंध तन्हावद पाप तन्हावद पुण्य तन्हावद ओनेका ध्यान तन्हावद ममत्वेन गनीमतुलतम यार कर्म रस्सला हेतु तन्हाव अशेष विराग निरोधो උපාදාන භව වෙනවට කියනවා ශේෂ වෙනවා කියලා. තණ්හා උපාදාන කරගන්න නැත්නම් භව වෙන්නේ නැහැ. දැන් තණ්හා උපාදාන භව වීමට කියන නමක් අවිද්‍යා සංකාර. තණ්හා නැත්නම් අරමුණ උපාදාන නැත්නම් භව නැත්නම් දැන් මොකද්ද කියන්නේ? මොනවද ඉතුරු වුනේ? කර්මය රැස් වුණාද සේ වුණාද ඉවර වුණා නේ. දැන් මොකද්ද එතන තියෙන්නේ? අන්න මාර්ගය එහා පැත්තේ ඵලය. හැබැයි ඵලය අර කර්මය වගේ අනුසයට කතා කරන්න බෑ. මොකද ඒක හේතු නෙවෙයි. දැන් ස්කන්ධ පංචකේ Nirodha දකින්නකොට හම්බ වෙන්නේ ඵලයේ මාර්ග ඵලනේ. මාර්ගයේ කෙලවර කරනකොට ඵලය හම්බ වෙනවා. එහෙනම් උපාදානයේ නොකොට අවසන් කර ගැනීමෙන් ලබන්න පුළුවන් මාර්ග ඵල උපාදානය කරගන්න පාරවල්වල තියෙනවද? පව උපාදානය කරගත්තත් පින උපාදානය කරගත්තත් අරමුණේ ඇල්ල හැටියත් ඒකේ උපාදාන භවනේ. අවිද්‍යා සංකාරණේ මෙන්න මේක මෙහෙම වෙනකොට ඒක ඉවරයි. අනාගත ඵලයක් උපදින්නට කර්ම රැස් නොවී අවසන් වෙනකොට නිරෝධයි. ඒක මාර්ගය. එහෙනම් නිරෝධ වීම තුළ හම්බ වෙනවා ලෝකෝත්තර සැනසීමේ ආරම්භය ඵලය. මාර්ගය නෙමෙයි ඵලය තියෙන්නේ. මාර්ගය ඉවරනකොට ඵලය හම්බ වෙන්නේ. ඔන්න ඔය නිරෝධගාමි ප්‍රතිපදාවේ ඉන්න අයට කියනවා මාර්ගඵලලාභින් කියලා. දැන් ඊට පස්සේ ස්කන්ධ පංචකයෙන් පංචකයෙන් පංචකයට අර මොකද්ද කියන්නේ? යතෝ යතෝ සම්මස්සති කන්දානං උදයව්වයන්. ඇසේද කනේද නාසේද දිවේද කයේද පවේද පිනේද යතෝ යතෝ යම් මිටක. මේ ස්කන්ධය තණ්හා උපාදාන බව නොකට අවසන් කිරීම උදයව්වයන්. තණ්හා උපාදාන බවකට අවසන් උදයව්ව නෙමෙයි. එතන ලැබෙනවලු ප්‍රීති පාමොජ්ජං. ප්‍රීතියක් ප්‍රමෝදයක්. ඔය සංසුන් සිත ලෝකෝත්තර සමාධිය ආනන්තරික සමාධිය අමතං තං විජානතං ඒකටයි නිවන කියලා කියන්නේ කියලා දැනගන්න කියලා නැද්ද කුද්දක නිකායේ ධම්මපද පාළි අන්න භාවනාව මාර්ගඵල ලබන එක. එතනින් එහා පැත්තට දැන් ඉතින් මොකද කරන්නේ? ස්කන්ධ පංචකයාගේ අනිදුක්ඛානාත්මය බලනකොට සෝවාන් වෙනවා, සකෘදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරිහත් වෙනවා කියලා සුලි සූත්‍රේ නැද්ද? දිගටම මාර්ගයක. සෝවාන් සිර සකෘදාගාමී දක්වත්, සකෘදාගාමී ත අනාගාමී දක්වත් මාර්ගයක තමයි. ඒ කියන්නේ කර්මක්ෂේ වීම. ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙනකොට ලැබෙනවා. මේක පිළිබඳව ඉවක් මෙහෙම කියලා දෙන්න පුළුවන්. දැන් ඔය ධානලාභීන් රැවටුනේ ඔක නිවන කියලා මොකද සංසුන් නිසානේ. භාවනා කරන්න ගියාම සිතේ සංසුන් බක් හමුනා නිවන කියලා රැවටෙන්නේ ඒක සංසුන් නිසානේ. නමුත් ඒ සංසුන්කම කෙලෙස් ඈත් වෙලා ලබාගත් එකක්. ආපහු එනවා. මේක මම මේත ධර්මදේශනාවල ලස්සන උපමාවකින් ඉදිරිපත් කළා. ස්වභාවයෙන් අහස තියෙනවා. දවල් වෙනකොට වලාකුළු එකතු වෙනවා. සුදු පාට කළු පාට ඒවා එකතු වෙලා ගුලි ගැහෙනවා. ගුලි ගැහුණාම ඒවා එකට එක අතර විදුලිය කොටන්න ගන්නවා.
අකුණු පුරන්න ගන්නවා මේ අහසේ නෙමෙයි වලාකුල් වල අකුණු ගැහැව්වත් වලහසම ඉතුරුයි අපට වෙන දේ තමයි අහස දිහා බලන් ඉන්නේ නැතු වලාකුල් දිහා බලන් ඉන්නේ එක මෙන්න මේ අහසේ එකතු වෙන වලාකුල් වගේ තමයි මේ රාග දේශ මොහ නීවරණ චෛසික ඒවත් එක්කනේ අපේ ගණදුනුව තියෙන්නේ නීවරණ කියන්නේ නිවීම වැහිම නම් ඒව නැතුවම තියෙන එක නෙවෙයිද නිවීම කියන්නේ ඒව නැති කරලම් බලන්න ඕන නිවන් හොයන්න එනං අන්න මේ සැනසීමට ඉව වැටිච්ච පුද්ගලයා මේ නීවරණත් එක්කලා පවත්තන්න කැමති වෙන්නේ නැහැ ඒව පවත්තන්න කැමති නැහැ වලාකුළු වල ගෙරවිල වලට කැමති වෙන්නේ නැහැ ඉතායික් මනින් එයින් මිදෙන්න කැමති වෙනවා ඔ උපන් ක්‍රෝධේ වහා සංසිඳවන්න කියලා පෙන්වන්නේ ඔබේ නොසන්සුන්කම බවමයි ඔබට නිවීම ලබා දීලා තියෙන්නේ ඔබේ ධර්මය කියන්නේ නිවීමට ධර්මයේ සරණ කොටගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ නිවන් පිළිසරණ කොටන ජීවිතය ගෙනියනවා කියන එක මතක තියාගන්න අරිපරියසන සූත්‍රයේ තියෙන්නේ එහෙමයි අනමෙක තේරුණ පුද්ගලයාට මරණයෙන් එහා පැත්තේ නිවනක් ඕනෙත් නැහැ අනාගත බුදුහාරංග සාසනෙ නිවනක් ඕනෙත් නැහැ දැන් ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙනවනම් ලැබෙන්නේ නිවීම ටිකින් ටික ටිකින් ටික ඒ ධර්මය ඒ බුදුන් ඒ නිවන් එහෙනම් ඔන්න ඔබ ළඟ මේ වැරද්ද සිදු වෙන ආකාරය මුලින් ඉඳලා පැහැදිලි කළා මම ඒක අනුසෝතගාමි යන පැත්තට යන්නේ දැන් මම ඔබට පැහැදිලි කළා වෙන්න ඕන දේ අනර බුදුදහමේ කාරණා දෙකයි වෙමින් පවතින දේ පෘථග්ජන පුද්ගලයා තුළ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා වෙමින් පවතින පමාව ආ මේක මෙහෙමයි වෙන්නේ කියලා තේරුම් ගත්තාම බුදුන් වහන්සේ සිහිය පාවිච්චි කරලා වීරිය පාවිච්චි කරලා මේක මෙහෙම වෙන දෙන්න එපා බවගාමි මේ බව නිරෝධගාමි බවගාමි ප්‍රතිපදාවේ මාර්ගඵල නැ කර්මඵල විපාක තියෙන්නේ බව නිරෝධගාමිත්තේ හම්බෙන්නේ මාර්ගඵල දැන් ඔබට මේක මෙහෙම වෙනවා නම් ආයේ කාගෙන්වත් සහතිකයක් ඕන වෙන එකක් නැහැ ඔබට ධර්මයේ තේරෙලා ඔබ පටිසෝතගාමියෙක් වෙලා ටිකන් ටික ටිකන් ටික ඔබට ලෝකෙත් එක්කලා තියෙන ගැටුම් අවම වෙනවා ඇති මන්දයත් මෙතන සිදු වෙන දෙයක් තියෙනවා බණ තේරුම් ගන්න ඉස්සලා එකතු කරගත්ත කුණු කන්දල් ටිකක් තියෙනවා හිත ඇතුලේ තැනක් නැති වුණාට ලෝභ දේශ මොහ මේවා ඇහැට කනට නාසයට ගැටෙනකොට අර නායට අඳුකල වගේ මේවා එනවා උපන් නක්සල් කියන්නේ ඒකයි හැබැයි සිහිය තියෙනකොට මේක එනවා පේනවා නිසා ඉතින් එහාට යන්න දෙන්නේ නැහැ එයා ඇවිදින් ඉවර වෙනවා දැන් සසර හැදෙන්නේ අනාගතයට තැබීමෙන් නම් කර්මඵල එක තියන්නේ නැතුව අවසන් කරන එක නෙමෙයි නිරෝධය කියන්නේ එතකොට නූපන් නක්සල් නූපදිනවා දැන් නූපන් නක්සල් නූපදිනවා නම් මොකද සසරට බැඳෙන්නේ නැහැ සසරින් මිදෙනවා නේද මොහොතක් පාසා ස්කන්ධ පංචකයෙන් පංචකයට අනාත්මය බලනවා කියන්නේ මේකට ඔන්න මාර්ගේ ඵල ලබන්න ඕන නම් මාර්ගේ ගන්න ඕන එක ඒ නිසා ත්‍රිපිටකයේ සම්පූර්ණයෙන් කියවීම තුළ මම දකින්නේ කර්මස්ථාන කියලා නිමිත්තක් වැඩීම තුළ නිරෝධය සිදු වෙනවා කවුරු කොහොම කීවත් ඒක අතකලමතාන යෝගින්ගේ වැඩක් ඒකේ සමාධියක් වැඩෙනවා ඒ සමාධිය ලෞකික සමාධියක් අනුසේතුරු වෙනවා අනුසේ අප්‍රහාන ධර්මයක් නෙමේ දේශනා කළේ ස්කන්ධ පංචකයෙන් පංචකයට අනාත්මය බලනවාද බලන්න වඩන සමාධියක නෑ මොකක් හරි කර්මණක් අරගෙන ඒක තියා ඒක කීව කීව ඉන්නවා නැත්තම් මතුර මතුර ඉන්නවා අරවා එන්න නොදී ඉන්නවා දුකින් පලා යන ක්‍රමය සංසුන් බවක් තියෙනවා නමුත් ගිනියට මේ අලු යට ඉනි අඟුර ඉතුරු වෙනවා මෙන්න මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් නම් මේ මේ සූත්‍රයේ සඳහන් වෙන දිට්ඨිගත සූත්‍රයේ පාපය තුල පින තුල ධානය තුල දිට්ඨිගත කර්ම මාර්ගය අරකට එහෙමයි අතිදාවන්ති මේක තේරුම් ගන්න මේ බණ එළියට ආවේ නැත්නම් ආගම් ටික වැරදි කියලා ඒගොල්ලෝ ආගම අතාරින නමුත් ඔවුන් වල තුනක් දිට්ඨිගත වීමක් තියෙනවා ඔවුන් ඊට පස්සේ පාවිච්චි කරන්නේ ජීවිතයේදී රාගයේ දේශේ මොහේනේ අරමුණු ඉටු කරගන්න එතකොට ආයෙත් ඔහු සතරේ දැන් මේ ටික අයින් වෙනකොට කවුද ඉතුරු වෙන්නේ මනුස්සකම ඉතුරු වෙනවා මිනිසා ඉතුරු වෙනවා මැරෙන්නේ රාගදේශ මොහ මැරෙන්නේ කෙලස් නසනවා කියන්නේ ඒකනේ වර්තමාන ස්කන්ධ පංචකයේ කෙලසුන්ගෙන් අපසනුදී අවසන් කරනකොට එතන මාර්ගය ලැබෙන සංසුන් බව එන්න එන්න සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් සංසුන් බව වැඩි වෙයි ඒකකින් එහාට විස්තර කරන්න ඕන කියලා මම හිතන්නේ යන්න පුද්ගලයා ඊට පස්සේ ඕක අතාරින්න එහෙම නැහැ මේ සංසුන් බව දැනගත්තා නම් සංසුන් බවට කැමති එහෙනම් අවුලේ ඉන්න කැමති නැහැ. ඔය උත්තරීතර හුද කලාවට කැමති නිහඬ බව ප්‍රිය කරනවා කියන එකේ තේරුම ඔය සද්දයක් නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. චිත්තාභ්‍යන්තරයේ දොඩමළු වෙන්නේ නැති තැනට වෙලා ඉන්න කැමති. දොඩමළු වෙන හැම අවස්ථාවකම මේක අයින් කරගන්න බලනවා.
හරි ඔන්න කුද්දකනිකායේ උදාන පාළිය තුළ පවතින අවුද්දිට්ඨිගත සූත්‍රය තුළ චක්කුමන්තෝ පස්සති ඇස් ඇති අය දකින්න ඕනේ ඒගොල්ලොන්ට තමයි මේක හම්බ වෙන්නේ මාර්ගඵල අර ඔලියන්ති එකේ හම්බ වෙන්නේ ඔලියන්ති එකේ තුනට බෙදුවා පාප මාර්ගේ පුණ්‍ය මාර්ගේ ධාන මාර්ගයේ ඔස්සේ පවයේ සැප පිනේ සැප ධානයේ සැප ලෞකිකයි අතිදාවන්ති එකේ මේ මේක තේරුම් ගත්තේ නැතුව උච්ඡේදවාදී එක් බවට පත් වුණා බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත ආන් දැක්කද මැදුම් පිළිවෙත එහෙනම් මෙන්න මේ භාවනාව ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මේක කරවන්න බෑ කාටවත් තමන් කරගන්න ඕන ඒකට වෙනම වෙලාවක් දෙන්නත් බෑ වැඩා නවත්තලා වෙනම වෙලාවක් භාවනාව නවත්තන වෙලාව කරන වෙලාව කියලා දෙන්නත් බෑ සිහිය තිබුණොත් ඕනේ වෙලාවක හදන්න පුළුවන් නැත්නම් අහුවෙන්නත් පුළුවන් ඉතින් තව ටිකක් කල් යනකම් මන් දෙයත් මේ එකතු කරගත්ත ගොඩ යෝජනා කරලා මෙහෙම බලන්න රෙමි කියන්නේ ගහ ගනින් බැන ගනින් කපාපන් කොටා ගනින් කියලාමයි කියන්නේ එහෙනම් ඔබට මේ ගහමරා ගැනීමේ සංසාරේ මට එපා දැන් වෙන්න නිවීම මට ඕන කියන යෝජනාව ඔබේ හිතට දෙන්න මේ සංසුන් බව ප්‍රිය කරන්න එතකොට ඒක පිළිගන්නකොට ඔබේ හිත කැමති වේවි ඒ පැත්තට යන්න එතකොට ඇලීම අතහැරි ඇලීමෙන් ගැටීමෙන් අතහැරිම වෙනකොට ඇලින්නේ ගැටෙන්නේ නැතුව අතහරිනකොට ඇලීමෙන් ගැටීමෙන් අතහරින එක අතහරිම නෙමෙයි අල්ලා ගැනීම ඒකට නිත්‍ය සුඛාත්ම කියලා කියනවා ඇලීමෙන් ගැටීමෙන් තොරව අතහරිනකොට ඒකට අල්ලා නොගැනීම අනිද්දුක්ඛානාත්ම කියනවා පංච උපාදානස්කන්ධය අනිද්දුක්ඛානාත්ම වශයෙන් බලනකොට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙනවා කියලා දිගටම කරන්න තියෙන භාවනාව ඒක කියලා තමයි සීල සූත්‍රයේ තියෙන්නේ ඒක තියෙන නිසා නෙමෙයි මම කියන්නේ මට මේක දැන් මෙහෙම වෙනවයි කියලා තේරෙනවා ඒ විතරක් නෙමෙයි මේ සමාජය තුළ මේවල් තේරුම් ගත්ත අය විශාල පිරිසක් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඉන්න බව දුරකථන මගින් කතා බහ කිරීම මගින් සහ ඔවුන්ගේ සංසුන් ජීවිත මගින් අපට තේරෙනවා එහෙනම් සමාජයට තිබුණේ මොකක්ද මේ භූතං භූතතෝ පස්සත පස්සති භූත ස්කන්ධ පහ වශයෙන් දක්ලා මමත්වේ නොගණ අවසන් කරන එක තමයි ඔය පෙන්වන්නේ. එතකොට ක්ලේශ ප්‍රහීන වෙනවා. දැන් ආසව ෂේ වෙනවා. ඉන්හාට ලැබෙන ප්‍රතිඵලය බුදුන් වහන්සේ අවුරුදු 25 ලබා ගත්ත 80 දක්වා ජීවත් වෙනකොට හිටියේ මේ නිවීමේ. එතකොට බාහිර ලෝකේ කාරණා තිබුණා වුණ තරම් අටලෝ දහමට අදාළ දේවල් මොකක්වත් නිසා විශ්වෙන් හිතක් තිබුණේ නැති නිවිලා ඉන්නවා. මේක හසාමාන්‍යින් මම උපමා කරන්න මෙහෙමයි. ඔබට තද හිසර දෙයක් හැදෙනවා. දැන් ඉන්න බෑ. අවුව පේන්න බෑ, වැස්ස පේන්න බෑ, සහෝදරයෝ පේන්න බෑ, මොකවත් කන්න බෑ, බොන්න බෑ. පිස්සු වගේ. දුක. හොඳයි හිසර දෙය හොඳ වුණා. මොනවද ඔබට ලැබුණේ? හිසර දෙය නැතිකමම දුක් සැප නෙවෙයිද? මේ බුදු සමයෙන් පෙන්වන නිවීම කියන්නේ අමුතුවෙන් ලැබෙන දෙයක් නෙමෙයි මේ දුක නැතිකමමයි. ඒ වුණාට ඒක පුදුමාකාර සැනසීමක් ලෝකෙ දීවත් වෙනකොට. එක තේරුම් ගන්න. ඉසේරාදී නැති වුණා කියලා මොනවද ලැබුණේ? වෙනව පෙන්වන්න බෑ ඉසේරාදී නැතිකම සැනසීම. එහෙනම් ක්ලේශයන් ප්‍රහීන වෙනකොට දැනේවි නිවීමේ හැටි. ඒක වෙන මොකක් කරලා හරියන්නේ නැහැ. එබැවින් ධර්මදේශනාවන් ශ්‍රවණය කළ ඔබ තුල පවතිනා වූ අනුගාමි අනුසෝතගාමි ප්‍රතිපදාව තේරුම් අරගෙන ඔබ පාපගාමීද පුණ්‍යගාමීද ධානාගාමීද මේ ඕන කෙනෙකුට මේ නිරෝධගාමී වෙන්න පුළුවන්. ඒකත් තේරුම් ගන්න. පාපගාමී පුද්ගලයාටත් නිරෝධගාමී වෙන්න පුළුවන්. පුණ්‍යගාමී පුද්ගලයාටත් නිරෝධගාමී වෙන්න පුළුවන්. ධානාගාමී පුද්ගලයාටත් නිරෝධගාමී වෙන්න පුළුවන්. එතකොට ඕන කෙනෙකුට මාර්ගඵල. ධම්මැස පාදාගෙන ලෝකයක් නිවන සැනසෙන ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් බවට පත් වෙලා ඒ නිවීම ලෝකෙටත් ලබා දෙන, ඒක ලෝකෙට පෙන්වන පුද්ගලයෙක් බවට පත් වෙන්නට අනුග්‍රහක බවතුන් නැතුළු ඔබ හැම දෙනාට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනා වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළින් ඔබ වෙත සමීප කිරීම සඳහා හාවායලිය නෝරේලිය අංක 163 නිවසේ පදිංචි දීප්ති මානවඩු, එරන්දි මානවඩු, චන්න එගොඩගේ සහ පිටිවැල්ල බුස්ස අංක 56 පදිංචි ශර්ලි සහ ධම්මිකා යන අය අනුග්‍රහක දායකත්වයේ දරා තිබෙනවා.
දීප්ති මානවඩු මහත්මියගේ ආදරණීය ස්වාමී පුරුෂයා වූද එරන්දි මානවඩු මහත්මියගේ දයාබර පියාණන් වූද චන්න එගොඩගේ මහතාගේ දයාබර මාමණ්ඩිය වූද ශර්ලිසහ ධම්මිකාගේ ආදරණීය ඥාති සොහොයුරා වූද පූජිත මානවඩු මහතා අභාප්‍රාප්ත වී වසර 3ක් ගත වීම නිමිත්තෙන් මෙම ධර්ම දේශනය ධර්ම දානයක් වශයෙන් පවත්වලා තිබෙනවා මෙම ධර්ම දානමෙන් ජනිත වූ කුසල ශක්තියින් පූජිත මානවඩු මහත්මාගේ පරලෝක ගමනට පින් අනුමෝදන් වීමක් වශයෙන් අවශ්‍ය නම් ඒ සසර ගමන සුවපත් කර ගැනීම සඳහා සහ මෙම ගෞතම බුදු සාසනයේ ඉක්මවා නොයා නිවන් මඟ හෙළි කර ගන්නට මෙම ධර්ම දානමේ ආනිසංසය හේතු ආසනා වේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි සංසාරගත සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය කෙනෙක් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කර ගනිවා යන්නත් ප්‍රාර්ථනා කරනවා ධර්මදේශනාමේ කුසල ශක්තිය දේශකයන් වහන්සේට චතුස්සත්‍ය අවබෝධයේ පිරිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එසේම දේශනාවට දායක වූ හා ශ්‍රවණය කළ සියලුම පින්නතුන්ට හිමන කුසල ශක්තියන් ශක්තියින් එම සියලු දෙනා සුවපත් වී නිවනින් සැනසීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රඥානිකා නාලිකාව තුළ සේවේ නිරත වෙමින් මෙම ධර්ම දානමය කටයුතු කරන්නා වූ හැම දෙනාටමත් පින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර සවන් දීමෙන් දහම් මැසපා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනා කරවා ගැනීමෙන් මූල්‍ය දායකත්වය දැරීමෙන් දහම් ධර්ම දානය දීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසය මත පිහිටා ඉතින් සදහන් කළා වූ පූජිත මානවනු මහතා ඇතුළුකොට ඇති පරලොස පත්තන්ට දෙනා වූ වර්ග පරම්පරාවල සියලු ඥාතීන් ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය කෙනෙක් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න. පිනින් මදාය පින් ලබත්වා දුකටපත් අය දුකින් අතම දේවා නොලබූ සැප සම්පත් ලැබේවා. සසර වසනාතුර ආරෝග පීඩාවන්ට අකල් මරණයන්ට නොපැමිණේවා. මතු උපදිනා භවයකදී මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබ කර්මක්ෂය කිරීමේ කර්මය කරන හැටි තේරුම් ගන්නට ලැබීම තුළින් එතුමන්ටසක් එතුමන් ඇතුළු පරලොස පත් හැමට ඔබ පැතු පරිදිම ගෞතම සාසනින් නිහාට නොයා සසර ගමන කෙලවර කරන්නට ලැබේවායි ඔබත් ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක භවතුන් වශයෙන් කටයුතු කළා වූ මේ මව දරුවන් දරුමුණු පුරන් සමීප ඥාතීන් ආදී ඔබටත් ධර්මශ්‍රවණය කළ හැමටත් මෙම අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය සාචර ජීවනයේ පිණිස හේතු වේවා. යනින ගමන් බිමන් රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ලැබේවා. රෝග පීඩා දුරු වේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන්වීමේ අගේ වැටේවා. බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලබා ත්‍රිලක්ෂණේ වැනි පටිසම්පහදේ නිරෝධේ වැමි චතුරාර්ය සත්‍ය වැනි කර්මක්ෂය කිරීමේ කර්මය වැනි මරණ සතිය වැනි අනුගමනීය ප්‍රතිපදාවක් තේරුම් ගන්නට ලැබීම තුලින් ඔබටත් සකල දුක්ඛයන් ගේනීම ආවන්නා උතුම් නිර්වාණ සෙන් සැනසෙන්නට හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බිහිතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශඛයෝ නිබ්බානං